साधना में චෛතසික ධර්ම නිසා ප්‍රකට වෙන රූප මහ භූතයන්ගේ චෛතසික නිසා ප්‍රකට වෙන රූප වලට කියනවා උපාදාය රූප කියලා. එතකොට දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මිනිසෙක් වේවා කොතනක් හරි යම් රූපයක් වෙනවා මේ රූප ටික පිළිසින් දැක්කහම එයා දන්නවා රූපයේ තියෙන ප්‍රත්‍යය. එතනදී රූප ටික හරි හරියට අර පිළිසින් දැකින්න පුළුවන් නම් අනාගාමී කියලා කියන්නේ මොකද රූපයේ ස්වභාවය එච්චර කියුම් මට්ටම් තමයි යෙදෙන්නේ. දැන් අපි කියමු දැන් විඥානය නිරුද්ධ වෙච්ච මලමිනියක ඒ මලමිනියක පඨවි ආපෝ තේජෝ වායුක සතරම හදාතු වෙන රූප විතරයි තියෙන්නේ. උපාදාය රූප කිසිම එකක් නැහැ. එතකොට ඒ කියන්නේ ඒ ශරීරයේ අසුරු කරගෙන පවතින චිත්තචෛතසික නිසායි චක්කු සෝත ගාන චිවා කාය කියන මෙන්න මේ රූප ටික ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය විඤ්ඤාති රූප කියන මේ රූප. ඊට පස්සේ ලහුතා කියලා කියන්නේ සැහැල්ලු කියලා දැන් අපිට ශරීරයේ කිලෝ 60ක් විතර බර වුණාට අපිට මේ කුසගන්න බරක් දැනෙන්නේ මේ පිටේ තියෙන ගැටය. දැන් අලිය කිලෝ කොච්චර බරද? අපි අලිය උස්සන්න ගන්නකොට අලියට බර නැහැ. ඒක මොකද ඒ පිටෙන් තමයි ඒ රූපේ නිබර කරලා තියෙන්නේ. ඒක රූපය. නවත රූපය. ඒක කාමඤ්ඤතා රූප කියලා කියන්නේ හැම වෙලාවෙම සිතේ තියෙන ගති ටික මහ භූතයන්ගෙන් ප්‍රකට වෙනවා. උපාදාය රූපයේ ලක්ෂණය තමයි චිත්තචෛතසිකයේ ඨික අසුර කරන චිත්තචෛතසිකයේ ගති ටික මහ භූත රූපේ ප්‍රකටයි. දැන් මේ රූපේ නමන්න පුළුවන් කමනිතා රූපේ. හකුරවන්න පුළුවන්. එතකොට මේ විදිහේ නම් සිලි බඩ මලබිනිය කියන නැතර ගන්න විදිහ කොහොමද? ඒක කමනිතා රූපේ නෑ. එතකොට
එක උපාදාය රූපය මහභූතිය නිසා මහභූතිය නැතුව උපාදාය රූපයකට පවතින්නේ නැහැ. හැබැයි අපි දැනගන්නවා චිත්තයේ සේවිට ගත්තොත් ඒ වගේ කොතනක හරි රූප කියලා යමක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම මහභූතෝ මහභූත නිසා විද්‍යමානයි. මහභූත නිසා කියනකොට මහභූත නිසා චිත්තදර්ශික ටිකටයි ප්‍රකට. නැත්නම් චිත්තදර්ශිකයන්ගේ ගතිය විද්‍යමානයි මහභූතයන්ගේ කෙනෙක් දකින කියා. ඒකට කිව්ව උපාදාය රූප කියලා. ඊට පස්සේ නාම කියලා කියනකොට වේදනා සංඥා සංකාරන්ත චේතන විඥාන කියන සතර නාමයේ ඒකද දෙකට බෙදලා චිත්තදර්ශී කියලා. එතකොට මෙතනදී මේ නාම රූප දෙක පිරිසිද දකින්න අවස්ථා කීපයක් තියෙනවා. මොකද මුලින් ඖදාරික මට්ටමේ කාමවචර අපි මේ මොහොමගේ කියන මට්ටමේ ඖදාරික රූපය ඒකයි අසුරම කොට නාම ධර්ම ටික බලන්න ඕන අපි. ඒ මට්ටම දකිනකොට මොහොම බලනකොට නිවර්ණ ධර්ම අහිනවා. එතකොට අපි ඇහෙන් රූපයක් දකිනවා කියන තැනක අරමුණක් ගන්නවා කියන තැනක නාම රූප ධර්ම කාරක තියෙනවා. පරණ සත්‍ය ගහනවා කියන තැනක නාම රූප ධර්ම කාරක තියෙනවා කියන ටික ප්‍රකට වෙනවා. ඊට පස්සේ තව ටික තව චිත්ත සමතේ තීව්‍ර වෙනකොට අපි සිතින් අරමුණක් හිතන තැනක මනෝමය මට්ටමේ එතන නාම රූප ධර්ම කාරක තියෙනවා කියන තැනක අවබෝධ වෙනවා. එතකොට මේ ආනම්ගේ නිරදුනාම චිත්‍රුදික සංක්‍රමයෙන් අපිට අවබෝධය ලැබෙනවා. ඒ නිසා අපිට රූපයෙන් අපේ මනස මුදව ගන්න නැතුව නාම ධර්මයන්ගේ ගතිය කවදාවත් ප්‍රකට කරගන්න බෑ. ප්‍රකට වෙන්නේ නෑ. වේදනාව කියන එක ගැන, සංඥාව කියන එක ගැන, චේතනාව කියන එක ගැන, විඥානය කියන එක ගැන අපිට මනෝමය මට්ටමක තමයි හැමදාම ඉන්න වෙන්නේ. එයි අපි රූපේටයි මේ ඔක්කොම ටික ඇඳගෙන රූපේටයි වැදගෙන තියෙන්නේ. ඉතින් රූපේ අපෙන් අතහැරෙනකොට අපි උපමාවක් කළොත් දැන් අද අපිට වේදනාවක් ඇතිව ක්ෂණිකව අපේ කැපුම කියලායි අපිට අතක් අහුවෙන්නේ. එතකම් අපි වේදනා චෛතසිකයේ ස්වභාවය වේදනාව කියන එක හටගෙන නිරුද්ධ වෙනවා කියන ගති අපේ හිතට දැනෙන්නේ නැහැ. අල්ලගන්න බැහැ. එයි අපිට මේ රූපේ වේදනාව මුල් කරගෙන රූපයක් හිතට ඇදෙන්නේ. ඒ නිසා රූපෙන් හිත මිදෙන මට්ටමට ගත්තාමයි අපිට නාම ධර්මයන් ගැන හොඳ අවබෝධයක් වැටහීමක් හිතට දැනෙන්න ගන්න. හොඳට නාම ධර්ම ටික ඇති වෙන්නේ. එතකොට පිළිසිදු මනස විතරක් යාළ ප්‍රකට වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම හැම වෙලෙම දැනට උදාරක ශරීරය ගැන බලන්න කියන්නේ. කය අසුරු කරගෙන ඉන්න නාම ධර්ම ටික දල වශයෙන්, රළු වශයෙන් මෙනෙහි කරන්න කියලා මම මතක් කරන්නේ. ඒකෙන්ද නාම ධර්ම පිරික්සන දෙන ගැනීමේ කුත්‍ය කරන්න නෙමෙයි, රූපේ දකින්න. ඒක රූපේ හොඳට බලන්න කනබන ආකාරයෙන් ඇඳුණු පටිවියා භූතේ ජෝ වායු කියන සතර මහා ධාතු වශයෙන් හෝ කුණකෝ සෝරසෙන් වශයෙන් බලලා එබඳු අචේතනික කාය අතුරු කරගෙන පෞරුෂ චිත්තජයසික ටික නිසායි මේ කාය කවිඥාන කරලා තියෙන්නේ, යෑමෙන් වෙන්නේ, රූපාදී අරමුණ දෙකින් වෙන්නේ කියලා. එහෙම නාම ධර්මයන්ගේ කෘත්‍ය ටික රූපෙට ඇඳන් නැතුව රූපේ ගතිය වෙන් කරලා ගන්න දකිනකොට අපිට හුරු වෙනවා නීවරණ ධර්ම අඩු වෙන සිද්ධියට. පුද්ගල භාවය අඩු වෙන නිසා නීවරණ ධර්ම අඩු වුණාම මොනවා හරි මේ රූපෙට ගැටුණා සෙනෙකම යාට හොඳට තේරෙනවා මේ ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව අරමුණු කරගන්න පුළුවන්. එතකොට
මේ නාම රූප ධර්මයේ පිරිසිදු දකින්න කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. රූපය රූපේ යථා ස්වභාවය නොදන්නා කම නිසා, නාම ධර්මය නාම ධර්මයේ යථා ස්වභාවය නොදන්නා කම නිසා මේ නාම රූප දෙකම එකතු වෙලා කරන ක්‍රියාදාමයන් තුල අපිට පුද්ගල සංඥාවක් තියෙනවා. පුද්ගල සංඥාවක් කියනවා. ඒ පුද්ගල සංඥාව සත්ව සංඥාව මුල් කරගෙන, ආත්ම සංඥාව මුල් කරගෙන අපි ජරා මරණ දුක් විඳිනවා. එතකොට මේ සත්ව පුද්ගල සංඥාව දුරු වෙන්න තමයි අනර නාම රූප ධර්මතා දෙක නොවන බලන්නේ. එතකොට ඒ සත්පුද්ගල සංඥාව දුරු වෙන ක්‍රම තමයි මම කියලා උදාහරණ වශයෙන් නාම රූප දෙක දඩුවාම ඊට පස්සේ ඒ මට්ටමේ කෙලෙස අඳුනකොට ඒක සිවුම් මට්ටමේ. ඔතනදී මේ භාවනා කරනකොට ඔය විදිහට නෝන මෙහෙ කරගත්ත උනේ ඊට අමතරව ඔය 28 රූපය ගැන ප්‍රභේදගත ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන විඥාන කියන නාම ධර්ම ගැන තියෙනවා. අනුවාත දැනුවක් ඇති කරගන්න. දැනුවක් ඇති කරගත්තාම අපිට පුළුවන් ඒ දැනුම දැනගත්තදී ওই විදිහට නාම ඕදානික වශයෙන් පටන් අරගෙන ඉදිරියට යද්දී මේ ඒ වේදනාව උපදිනකොට හොඳට තමන්ට නොවැළෙනවා මේ ධර්මයේ නේද කියලා ගන්නවා. ඒ වගේ තමයි තියෙනවා ඉතින් ඕනේ. සාමාන්‍යයෙන් මේ ආත්ම පුද්ගල සංඥාව දුරුකරන මට්ටමකට ගේනකොට බුද්ධානුස්මෘති භාවනාව වලට මෛත්‍රී භාවනාව වගේ භාවනාව පිළිමේදී ගැටු සාගර සත්‍යෙකද එන්න පුළුවන් නේද පුද්ගල? එහෙම ගැටුකාරු ප්‍රශ්නෙකට එන්න බෑ. එන්නේ නැහැ. ඒ මොකද අපි ඉස්සෙල්ල දැනගන්න ඕනේ මොනවා හරි කමතරණ කරනකොට ඒකෙන් කියන සුත්තිය. දැන් පුද්ගල සංඥාව, සත්ව සංඥාව, ආත්ම සංඥාව ආදී මෝහයේ දුරුකරන්න හැම වෙලාවෙම තියෙන විදර්ශනා ඥානය. ඇත්ත කැටි දකින්න. බුදු ගුණ අසුබය මරණය වගේ කමඨහන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්ම දුරු කරගන්න චිත්ත සමතය. ඒ චිත්ත සමතය උදව් කරගෙන අපිට නාම රූප ධර්මයන් බලන්න පුළුවන්කම තියෙන නිසා, ඒක ඇහැරිලා නැති නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ආනාපාන සතිය වැඩුවත්, දුදුගුණ භාවනාව කළත්, අසුබය මෛත්‍රී භාවනාව කළත් මේ හැම එකක්ම අපි කළේ මොකද්ද? චිත්ත සමතයක් ඇති කරගන්න. මොකද චිත්ත සමතය ඇති කරගන්නේ සත්පුද්ගල භාවයෙන් අපිට හැඟෙන දැනෙන මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය තත්වාකාරයේ දැක ගන්න උපකාර වෙනස. ඒ නිසා එක ගැටලුවක් වෙන්නේ අපි මේ කමඨහන තුළින් පුද්ගල භාවය සත්ව භාවය දුරු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වැරදිවට ගත්ත අදහස වැරදි. තේරෙන්නේ නැති. මෛත්‍රී භාවනා කරනකොට අපේ පුද්ගල සංඥාව ගන්න වෙනවා නේද? පුද්ගල සංඥාව ගන්න වෙනවා. ආනාපාන සතිය වඩද්දි පුද්ගලයි. බුදුගුණ සංඥාව වඩද්දි පුද්ගලයි. මෙතනින් ඒ කියන්නේ ඉනිමගේ ආරම්භය වටන්න ඕනේ. මම කියන්නේ හොඳට තේරුම් ගන්න මේ කාරණාව කියලා. මානසිකාරේ නැතුවට බුදු ගුණ අසුබේ මරණේ මෛත්‍රී koi කමටහන වඩද්දිත් වඩන්න මේ කාලේ හොඳට ඉන්නවා. මේකේ අව ඒ පුද්ගල භාවයේ තුල ඉඳගෙන ඇති කරගන්න චිත්ත සමතිය උදව් කරන ඒ පුද්ගල භාවයෙන්ම නසන්න ඕන. එතකොට තණ්හා නිස්සහය තණ්හා පරතත්ත. තණ්හාව අසුරු කරගෙන තණ්හාව නසන්න කියලා බුද්ධ ධර්මයේ දේශනා කරනවා. ආහාර නිසාය ආහාරම් පහතරක ආහාරය ඇසුරු කරගෙන ආහාරය නසන්න කරනවා කියන්නේ ඉගෙන ක්‍රමයක් නේද? එලක්දන් පුද්ගල අපිට පුළුවන් අනාත්මයේ ඉඳලා ආත්ම ප්‍රඥාව නැති කරන්නේ
එහෙම නැති වුණ නෑ නේ. අනාත්ම කියනවා ආත්ම සංඥාවක් නෑ. ආත්මවත් වූ පුද්ගලයේ භාවයේ තියෙන කෙනාව තමයි පටන් ගන්න වෙන්නේ. කොයි කම්තරණ කෙරුවොත් පුද්ගලයේ වඩනකොට. ඒ නිසා මම කියන්නේ සියලු සත්‍ය නිරුක්තිය නිරුක්තිය සෝපත්‍ය කියලා මෛත්‍රී භාවනාව ප්‍රයත්න කරන්න මේක උපායයි. ආරම්භයේම ආදිමේම කෙරවල නිෂ්ඨාව බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන්නේ. මේ උපායෙන් චිත්ත සමතිය ඇති කරගන්න, චිත්ත සමතිය ඇති කරගෙන එතන නාම රූප ධර්ම විදර්ශනා කරනකොට ඒ සමතිය වඩන උදව් වෙච්ච නිමිති තිබුණ බුද්ධල භාවයක් තියෙනවා. ඒක වඩන නද කියන දෙක මත. ඒ නිසා දැනට ඒක ප්‍රශ්න කරගන්න එපා කියලා මම කියන්නේ. ඒ බුද්ධල භාවම අපි නොදන්නවා වුණාට ආනාපාන සති කවටන්නේ තියෙනවා. බුදුගුණ භාවනාවෙත් තියෙනවා. එතන ආනමනේ පුද්ගල භාවයක් නැති වුණාට ඒ ආනමනේ මෙනෙහි කරන්න හොඳට මේ පැත්තේ ඉන්නවා. ඒ හින්දා මේ මට්ටමේදී අනික්කම තහන්වත් ආත්ම දෘෂ්ටියෙන් නිදිලා කියලා අදහස් කරන්නේ නැහැ. අපිට අර සත්‍ය පුද්ගල අදහස ප්‍රකට නැතිකම ඉදරයි තියෙන්නේ. නමුත් කෙලෙසි කම එක මට්ටමක තියෙනවා. එනිසා මේ එතනදී බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ කමතාන් වැඩුවට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මේක පරිපරා උඩට නගින්ද හේතුන උඩට නැග කරාම අපෝ මේ ටික අතහරින්න පුළුවන්. ඒක එනිසා එහෙම තමයි යන්න තියෙන්නේ කියලා ක්‍රමයක්. මොකද පුද්ගල භාවයෙන් නෙවෙයි ආරම්භ කරන්න තියෙන අපිට පුද්ගල භාවයෙන් ආරම්භ කරගත් පටන් ගත්ත මේ ධර්මයේ අවසානයේ ඒ පුද්ගල භාවයම අසන්න. ඒක වෙයි. මොකද ඉතින් සියලු සත්‍යෝම එකහ සමා යථාර්ථක ගත්තාම අපිට අම්මන මෙතනදී පළක් තියෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. බලන්න පුළුවන් බැලි යුක්ති එක්තරා මට්ටමක විතරයි කියලා මම හදාම කියන්නේ. එතනින් මෙහාට බලන්න කියොත් වැඩි හදෙන්නේ බැල වෙන්න ඕනේ සිද්ධියක් වෙන්නේ. ඒ කියන්නේ අපිට මොල් ටිකේදී ධාතු වශයෙන් හරි අසුභ වශයෙන් හරි සත්ව පුද්ගල භාවයට හම් වෙන අරමුණු නෝන විදර්ශනා කරන්න පුළුවන්. විදර්ශනා කරන සමතකම තහන කොටන්න පුළුවන්. මේ ටික අපි අනුපිළිවෙල මේ නැවත කරනකොට මේ ඇත්ත දකින්න දකින්න ආශ්‍රෝගය වෙනවා. ආශ්‍රෝගය වෙන්න ගෙවෙන්න ඇත්ත දකින්න. මේ ධර්මයේ යම් තාක් දුරට කළාම නීවරණ ධර්ම තමන් කෙරෙහි හා නොදකිනවා. පවතින ඇත්ත යම් මට්ටම දකින්න. වෙනසක් වෙච්ච තමන්ගේ මනස තමන්ට හොඳට තේරෙනවා. ඒ තේරෙන කම නිසාම ප්‍රමෝදය ඇති වෙනවා. දැන් මේ ප්‍රමෝදය කියන එක කරන්නේ නැහැ. ඇත්ත දැකපු නිසා නීවරණ ධර්ම දුරු වෙච්ච නිසායි ප්‍රමෝදය. දැන් මෙච්චර කල් භාවනා ආනාපාන සතිය අපි වැළුවා. නාම රූප ධර්මයන් අපි වැළුවා. ආශ්‍රය දුරු කරගෙන අපි කළා. කරනකොට නීවරණ ධර්ම අඩු වුණා, ඇත්ත තේරුණා, ඇත්ත පේනවා, නීවරණ ධර්ම අඩු වෙනවා කම නිසා ප්‍රමෝදය ඇති වෙනවා. දැන් ප්‍රමෝදය හේතු කරගෙන ඒක අපි කළා නෙමෙයි වෙන දෙයක්. ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පස්සතිය ඇති වෙනවා. කියලා දැන් ධර්ම කතා කරතියි. ඊට පස්සේ පස්සතිය නිසා සැපය. ඒක හොඳට දකින්න ඕනේ. තාම පුද්ගලයේ ප්‍රකට නැති වුණාට උත්සාහයෙන් නොකලට ඒක අවශ්‍ය තියෙන මේ වැය. ඊට පස්සේ ඒ සැපයට සමාධිය ඇති වෙනවා. ඔන්න ඔය සමාධියට ඇත්ත ඇත්තටම පේනවා. මොකද්ද? අපි නාම රූප ධර්මයන් කියලා බලපු තැනක තියෙන ඇත්ත. ඒ අපි ඔය බලපු ක්‍රමයට නෙමෙයි හැබැයි තියෙන්නේ. එතන අර මං කිව්වේ පේනවා කියන අරමුණ, ඇහෙනවා කියන අරමුණත් පේනවා කියන
ඒක යම් කිසි සම්දේතන සම්බන්ත නිරෝධන උන් ඒ සමාධියට පේනවා අපිට යම් අරමුණක් වෙනකොට පෙනෙනවා කියන අරමුණේ සත්‍ය පුද්ගල කියලා ඇතුළට යන්නේ කියලා පෙනෙන රූපේ හොඳට ප්‍රකටයි මේ උපාදාය රූප මට්ටම හොඳට යට ප්‍රකටයි මේ පෙනෙන දේද පෙර නොතිබීමයි හටගත්ත කියන එක පේනවා පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පේනවා අහන දේ පෙර නොතිබීමයි හටගත්තේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා පේන ස්පර්ශ ආයතන 6ම ඒ ස්පර්ශයන්ට යම් ප්‍රත්‍යයක් නිසා ස්පර්ශය ඇති වුණා නම් ඒ ප්‍රත්‍ය නැතිවම නැති වෙනවා කියලා පේනවා අපිට අද වගේ දැකපු දේ ඇති බවට නිමිති ඉතුරු වෙන්නේ නැහැ අහපු දේ ඇති බවට නිමිති ඉතුරු වෙන්නේ නැහැ ඒ සමාධියට පේන්නේ මේ ස්පර්ශ ආයතන හැය ඇති නැති එහෙම වෙනකොට අපිට අප වෙනද වගේ බලන මට්ටමේ නාම රූප දෙකක්වත් ඉතුරු වෙන්නේ නැහැ දැන් වෙනදට සත්‍ය පුද්ගලනෝ නාම රූප දෙකක්වත් ඉතුරු වුණා දැන් ඒක සංකතයක් දැන් එහෙම බලන දැන් මේ ඇතුළට බැහැලා ඉන්නේ එහෙමවත් වෙන්නේ එහෙමවත් වෙන්නේ තමන්ට දැන් නතර වෙන්නේ ඇහැට පේනවා කියන පේන රූපේ හොඳට පේනවා අපි රූප පේනවා කියනකොට අපිට රූප පේන්නේ නැති කම මේ තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ මේ තියෙන රූපේ ස්වභාවය හොඳට තේරුමුත් මේක ඇතුළට අපි දැනගන්නේ නැහැ ඇතුළට දැකගත්තට පස්සේ පුද්ගල භාවය ඇත්ත වුණාම ඒකෙන් එළියට එන්න යද්ද කොටස් කිස් දෙකක් බලන්න වෙලා තියෙනවා ඒ බලනවා කියන එක දැන් මේ රූප ඇත්ත වෙලා කියනක හොඳට දකින්නේ අර සමාධියේදී එහෙම ඇතුළට බහින්ද වෙන්නේ නැහැ අපිට ආජ්‍යෝ සාහිත්‍ය ටිකක් වෙලා නැහැ එහෙනම් කොටස් කිස් දෙකක් වශයෙන්වත් බලන්න ඕනේ නැහැ තේනවා කියන එක තේනවා කියන මේ රූපය අනාත්ම උපාදාය රූප මත ඒ කියන්නේ මහා භූතයන් නිසා හිතට පෙනෙන පෙනීම මාත්‍රයක් විතරයි කියන එක තේරෙනවා කවදාවත් පෙනෙන්නේ අල්ලන්නට ඇහැ උපකාරයෙන් හිත උපන්න නිසාමයි මෙහෙම පෙනෙන හිත නිරුද්ධ වෙනකොට පෙනෙන්නේ නිරුද්ධ වෙනවා කියන එක දැනෙනවා ඒක ඇතුළු උපාදාය රූපයෙන් හොතර දකින්න කියන මට්ටම ආවේ එතකොට ඇතුළට උඩට බහින්න ඕනේ නැහැ තේරුණා මේ කීපේ මොකද දැන් අර මම කිව්වේ දැන් පොඩක් දෙනවල් ප්‍රශ්නේ ඔය මේ පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියලා කිව්වහම එතකොට අන්නේ මත්තම හොඳට තේරෙනවා අපි ඔය කතා කරලා මුලට දැන් මේ දිට්ඨිය ගත්තාම අපි මේ දිට්ඨියේ දිට්ඨිය චුට්ටක් පෙලෙන්න නැතුව සම්පූර්ණ චිත්‍රයක් ඇඳුව අපිට මේ ඇහෙන් බලනකොට දිට්ඨිය පෙනෙන්නේ නැහැ තේන්නේ මොකද චිත්‍රය එතකොට පේන්නේ චිත්‍රය පොතන පැවතුනේ චිත්‍රය ඒකේ ස්වභාවය තමයි ඇහෙන් බලන දේ විතරයි චිත්‍රේ පොළු අල්ලන්නේ බෑ අල්ලන්නේ කියලා අත දැම්මු අත හැප්පෙන්නේ දිට්ඨිය නෙමෙයි චිත්‍රය ඒ දිට්ඨිය වගේ හොඳට දකින්න මේ තේන දෙයට ඔබේ දිට්ඨිය පිළිබඳ දිනන වගේ පටලිය තියෙනවා හරියට මුළු පටලියම වහලා මේ ස්ටිකර් එක කලවලා නම් මේ තියෙන්නේ දැන් ඔයගලන්ට මෙහෙම රූපයක් පේනවා දැන් පේනවා බලන්න බලන්න හැබැයි පේන සිත්තේ ඕනම තැනකට අතදන්න ඒ පේන දේ නෙමෙයි අමින පටලිය හරියටම මේ පේන රූපේ මහ භූත ඇසුරු කරගෙන මහ භූත නිසා ප්‍රකට වෙන රූපයක් කියන හොඳට තේරෙනවා නම් අත දැම්මොත් අහුවෙන්නේ පටවිය මිසක පේන්නේ අහුවෙන්නේ නැහැ කියන මට්ටමක තේරෙනවා තේරුණාමයි පෙර නොතිබීමයි මේක හටගatti තුරුණතු මේ රූප නිරුද්ධ වෙනවා කියන කිසි සැකයක් නැහැ එදාට කෙස්ලොක් නේදත් බලන්න ඕනේ මොකද එහෙම එකක් නැහැ එදාට චිත්‍රය කියන දැනීම නතර වෙනවා දැන් ඔබඳු චිත්‍රයක් විදිහට රූපේ තියෙන තැනක චිත්‍රයේ බව නොපෙනි පේනදී පෙනීමක් විතරක් කියන තැනක එපමණකින් සතර නොවි පේනදී අල්ලන්න පුළුවන් කියන මට්ටමටත් පත් වෙලා පේනදී ඇතුළට ගිහිල්ලා පුද්ගලයෝ දැකින හිඳයි මේ රූපේ ඇතුළෙන් එළියට එන්නයි දැන් අපිට ආපහු පිටිපස්සට දෙන්නුනේ කෙසුම් නේද බලන්න උපායක් ඇටියට එතනින් අවසන් වෙන්නේ නැහැ එළියට එන්න ඕනේ දැන් පේනවා ඒ එළියට එන්න ticket තමයි අපි ඔය
විදර්ශනා කියලා මේ උගාරික මට්ටමේ පැනන්නේ. ඔය දැන් මේ රූපේ ගේ ඇතුලේ ඉන්න අපිට ගේ පිටත ෆොටෝ ගන්න පුළුවන්ද? නෑ. එහෙනම් දැන් පිටිපස්සෙන් පිටිපස්සට යන්නේ දොරෙන් එළියට එන්නේ. ආවම ඔන්න කිසිම ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේ දැන් මේ ගේ ඇතුළට ගිහිල්ලා අපි ගේ පිටතට කියන්නේ නෑ වගේ. දැන් මේ රූපය කියන එක උපාදාය රූපයක් පෙරණුත් බීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ගේ ඇතුළේ ඉඳගෙන ගේ පිටපත් පිටිය ගැන මේ කතා කරනවා. ගේ ඇතුළේ ඉන්නේ අපි. එතකොට ඒ හින්දා තේින්නේ නැහැ. ඔක කතා කරන්නේ විතරයි දාන්න ඕනවා. ගේ ඇතුළේ ඉන්න අපිට ගේ පිටපත් පිටිය වටපිටාව තේින්නේ නැහැ. කතා කරන්න බුණා. තේින්නේ නම් ගේ ඉරියෙන් එන්න වෙනවා. ඒ වගේ අද දවසේදී මේ නාම රූප ධර්මයේ බලන්න කුණු කොටස් සෙත්කත් තියෙන කනගුණ ආහාරයෙන් ඇදලා තියෙන කය අසුර කරන පෞද්ගල චිත්තචෛසික නිසායි මේ මෙන්නේ කියලා මේ විස්තර ටිකක් කියන්නේ. දැන් මේ ගේ ඇතුලෙන් එළියට එන ක්‍රමයක් වෙන ක්‍රමයක්වත් නැහැ. කායම වසනාවෙන් තථාගතයන් වහන්සේ මේ විදිහට පනවන්නේ ඒ නිසායි. සිත ගැටුණු දවසේ එකක් එක ගන්න බලන්න මේ ඔක්කොම රූප දැන් මේ කුණු කොටස් වශයෙන් බැලුවොත් මේ ශරීරය කීයක බලන්න. නමුත් හිත දිනු වෙච්ච දවසට මේ ඔක්කොම එකම රූප නිමිත්ත අපි කරා. මහ භූත නිසා පෙනෙන පෙර මුතිදීම හටගෙන මේ පෙනෙන බව ඇතුළේ ඉතුරු නැතුව තියෙනවා කියන එක චිත්තකින් මේ ඔක්කොම ටික අදහස් කරනවා. කියන තරකට එනවා. ඒ නිසා මේ උපාය තම. ඒ උපාය මට්ටමේදී තාම ගියේ ඇතුළේ ඉඳගෙන අපි මෝහය දුරු වෙන තැනක් බලපොරොත්තු වෙනවා. උදාහරණ වැඩි ඒක අපි තාම දන්නේ නැති ගමන. ඒකට මම කියන්නේ ආනාපාන රතිය වඩන්න, බුදු ගුණ වඩන්න, මරණය, මෛත්‍රිය වඩමින් හිත එකම කරගෙන මේ වගේ බලන්න කියලා කියන්නේ ඔතනින් එළියට එන්න. එළියට ආවහම තමයි නිවර්ත ධර්ම නිදුනා කියන්නේ එළියට අවබෝධයෙන් ගත්තාම තමයි ප්‍රීතිය, ප්‍රමෝදය, පස්සතිය, සැපය කියන ටික දැනෙන්නේ. මේ උදාහරණ ගුහාවකින් එළියට ආවහම මෙච්චර කාලයක් ගුහාවක හිටියේ, ඉරේක හිටියේ සාස්වභාවයක හිතේ කියලා දකින්න තමන් එක නිදහස් වුණා කියලා දකින්න. මොකද දැන් අද හිතට කැමති දෙයක් කරන්න බෑ. හිතට දෙන දෙයක් කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කයේ තියෙන ගතියට සීමා වෙලා තියෙන්නේ. මොකද මේ හිත කයට වැටෙන්න තියෙනවා. කයෙ මිදෙන දවසක් වෙනවා. එදාට තමයි ප්‍රමෝදය තියෙන පස්සේ දින කියලා කියන්නේ මේ සම්පූර්ණ මේ කය තියෙන බර ටික දැනෙන්නේ නැහැ ඒකට. දැන් අද ඇහෙන් බලලා අපිට බර කියන්න පුළුවන් නේද කියන දේ. සම්පූර්ණ මේ බර තියෙන්නේ ප්‍රපංච දෙකේ කෙලස් ටික. ඔය බර වැඩි වෙනවා කෙලස් ටික වැඩි වෙනවා. ඇහෙන් බලලා මෙතන කිලෝ කීයක් ඇද්ද කියලා කියන්න පුළුවන් නේ? පුළුවන්. කොහොමද ඇහෙන් බලලා බර කියන්නේ? පුදුම දක්ෂයෙක්. ඔය බරට කෙලස් තුන හිටියා. කියන හොඳට තේරෙන කවුද ඇහෙන් බලලා බර කියන්නේ කියන්නේ. එතකොට ඒ බර ඒ විදිහටම ඇහැ පරිහරණය කරලා දැනෙනවා. අද ඇහෙන් බලලා බර කියන්න පුළුවන් නම් ඒ විදිහට මේ බර අපි ගාව පොවතියි. හොඳට ඒකම අර කරනවා. මේ මේකේ මෙච්චරක් බර ඇති කියලා ඔයගලන්ට බලලා කියන්න පුළුවන් නම් මේ අරමුණ මෙච්චරක් බරයි ඔයගලම කියන එක දකින්න. මේ තේන අරමුණට මේ බරේ සම්බන්ධයක් නැත්නම් ඕගොල්ලෝ මේ තේන අරමුණේ සම්පූර්ණ බර බහත බලමයි. ඒ සැහැල්ලුව කයට පිටත නොදැනනුයි දැනෙනවාම. මේ කෙලෙස් වලනේ මේ බර තිබුණේ, කෙලෙස් වලනේ බර නැන්නේ, කෙලෙස් වලටයි බර තියෙන්නේ. ඒ කෙලෙස් ටික අයින් වෙනකොට නිබරු ගතියම මේ අරමුණ තියෙනවා ඕගොල්ලන්ට. ඒ විදිහටමයි මේ කය. එතකොට එදාට ඇහැට පෙනෙන දේ වගේම කනට ඇහෙන අරමුණක ඇතුළට බහගන්නේ. අද තමයි ඇහෙන අරමුණේ පුද්ගලියක් අපිට හම්බ වෙන නිසා තමයි ඒ සද්දය අරමුණු කරගෙන හම්බ වෙන පුද්ගල භාවය බලන්න වෙන වෙනම මෙනෙහි කරන්න ඕනේ. එදාට 1000ක් දෙන එකවර කැමෙහොත් එයාට එකම සද්ද නිමිත්ත ඒකද මහ භූතයන් නිසා හටගත් එක චිත්තජයසිකට විකට වැටුණේ පෙරනොතිලි මාතක නිකුත් නැති නැති වුණා කියන තරකේ බලන්න පුළුවන්. සද්දේ කියන එක ඇත්ත වෙලා ඇතුළට ගිහිල්ලා නැති නිසා එළියට එන්න බලන්න කියලා උපායකුත් නැහැ. මේ වගේ
ඔන්න ඔය මට්ටමට හිත වැඩුණාම විදර්ශනා කරන බව, විදර්ශනාව නාම රූප ධර්මයෙන් බලන බව, ඒකම ගති ටික ඔක්කොම වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. ඊට පස්සේ ඒ මට්ටමේදී තමයි මේ අනිත්‍ය කියන එක පේන්නේ, දුක පේන්නේ, අනාත්මය පේන්නේ. ඒකයි හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ඇති බවට අරගෙන ඒක තුල දැසගෙන සත්පුද්ගලයා භාවයේ උත්පත්ති කරගෙන ඒ තුල තව නෑදෑකමක් ඇති කරගන්න. කෙලස් ටිකකින් විඳ දුක ගැන හොඳට කලකිරෙන. අර නාම රූප දෙක දකින මට්ටමේ කලකිරීමක් තිබුණා. මේ නාම රූප දෙක පුද්ගලයේ සත්‍යයේ කම්ම කියලා දැකලා අපි මෙච්චර දුක් විඳ නේද කියලා කලකිරීමක් තිබුණා. ඒ මට්ටම ඇති ඒ මට්ටම. ඒ මට්ටම හේතු ඊට පස්සේ ඒකේ දැන් මාර්ග හතරක් තියෙන්නේ. නිකන් නෙමෙයි. ඒ මට්ටම මේ ධර්මතාව ඔක්කොම සත්‍ය විසුද්ධිය නම් ඒ හතේම යම් මට්ටමක ඒ මට්ටමේදී කරේ. ඒ හතන තව මට්ටමේදී තව ටිකක් කරේ. විදර්ශනා ඥාන ඒ ප්‍රථම මාර්ග මට්ටමේදී මේ ඥාන නම්ේම යම් මට්ටමක් කරේ. ඊගා මට්ටමේදී මේ ඥාන නම්ේම යම් මට්ටමක් කරේ. ඒ වගේ අවසිනේදී මේ ස්පර්ශ ආයතන හයම නිරෝෂේස නිරෝධය පේනවා. කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට දකින්න යාන්කීච සමුදය ධම්ම සබ්බත නිරෝධය කියලා දකින්නවා නම් මෙන්න මේ දැකීමට තමයි සමාධිත්‍ය කියන්නේ ඇත්ත ඇත්තෙහි දකින්න. ඒ සමුදය ඒ දැකීම තමයි කලකිරෙන හේතුව. ඒ කලකිරීම තමයි නිදෙන්න හේතුව. නිදීම තමයි නොයෙන්ද හේතු නොයෙන්ද නිදෙන හේතු මිදුනහම මිදුනා කියන්නේ ඥාන දර්ශනය ඇති වෙන හේතු. ඒ මිදීමේ ඥාන දර්ශනය තහස් වෙන්නේ මොකද්ද? අනුපාද බව. කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදුනහම දුක නෝකුදිනව නේද දැන්? දුකෙන් මිදුණා නේද ඉපදීම නැති කරලා නේද කියන මට්ටම අරගෙන පුළුවන්. අර ඉස්සර කතා කරපු මට්ටමේදී ඔය ඔක්කොම තියෙනවා. කලකිරිල ඒ මට්ටමේ නොයෙල්ල ඒ මට්ටමේ නිදෙනවා. මෙදුනහම මෙදුනා කියන ඥාන දර්ශනයක් තුන ඒ මට්ටමේ යම් ධර්මයක අනුපාත බවක් වෙනවා. යම් ධර්මයක මහට ගන්න බවක් වෙනවා. මේ වගේ ස්පර්ශ ආයතන හයම නිරෝෂේෂයෙන්ම නිරුද්ධ වෙන තැන දකින්න පුළුවන් මට්ටමටම එළඹ සිටිනාම අත්‍යේ කටයුත්තක් නැහැ කියනවා. එතකොට මේ විදිහට අනුපූර්ව වෙනවනේ සිද්ධියක්. ඒ සංයෝජනය දුරු කරන්න ගේ ඇතුලේ ඉඳගෙන පිටත විත්‍ය ගැන කොච්චර කතා කරන්න විතරයි පුළුවන් දකින්න බෑ වගේ මේ පුද්ගලයේ කම්බ වෙන තැනක ඉඳගෙන පෙරමුති දීම හතරේ ඉතුරු නැතුව නැතිවලා කියලා කියන්න නම් පුළුවන් දකින්න. එතකොට අපි දත යුතුයි එහෙනම් ගෙයින් එළියට එන්න ඕනේ. වගේ ගෙයින් එළියට එන්න ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් පුද්ගලෙක් භව සත්‍යයක් නැහැ කියලා ගතල දැම්මට හරියන්නේ නැහැ. පුද්ගලයා සත්‍ය හම්බෙන තැනක නැත්තම් ඒකට හේතු දක්වන්න ඕනේ. නඩුවක් ගන්නේ කවුරු හරි අපිට විරුද්ධව අපි නිර්දෝෂී කියලා ඔප්පු කරලා පෙන්නන්න දෙනවා. බෑ මම හොරකම කිව්වේ නැහැ කියලා හරියන්නේ නැහැ. වචනේ හරියන්නේ නැහැ. එහෙනම් ඒකට හේතු දෙන්නන්න වෙනවා නේ. ඒ වගේ සත්‍ය පුද්ගලයෙක් නැත්තම් නැහැ කියලා හරින්නේ නැහැ හේතු දක්වන්න වෙනවා. ඇයි නැහැ කියන්නේ? මොකද්ද හේතුව? හොඳටම හරියට විනිශ්චය කරලා තුමාට අවබෝධ වෙන විදිහට ඔප්පු කෙරුවොත් විතරයි දැන ප්‍රොජෙක්ට් එක දිගන්නේ මාර්යාගේ පැත්තවල. දැන් මේ මාර්යා කියනවා නඩුවක් දාලා තියෙනවා අපිට. සත්‍යයේ ඉන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා. අපි කියනවා නෑ සත්‍ය පුද්ගලයෙක් නෑ ධර්මතාවයක් කියලා. කිව්වොත් හරියන්නේ නෑ. දැන් ඔප්පු කරලා දෙන්නද? ඒ ඔප්පු කරලා දෙන්නද නෝ ඔබට කියන්නේ ආහාරවත් වෙනේ හටගන්නේ ඈ එතකොට තියෙන්නේ මෙන්න කේස් ලොන් නියද තම්මස් නර්මයේ ඔප්පු කරන්න දෙන්න සාධක තමයි. හරි.
ඒකම යනවා කියලා තේරුනොත් බලන්න මේ අසුරු කරගෙන චිත්තචෛතික තියෙනවා ඒක හටගෙන තියෙන මේ වගේ ප්‍රත්‍යකින් ඒ වගේ ප්‍රත්‍යෙන් හටගත්ත චිත්තචෛතික මේකයි අසුරු කරන නිසා මේ කය මෙහෙම වෙලා තියෙන්නේ ඒකයි අසුරු කරගෙන පවතින චිත්තචෛතික ටික නිසා යෑමේම වෙන්නේ ඒක නිසා මේ කය ඉදිරියනවා කොහොමද දැන් මේ හොඳට නදීදී අපි ඉදිරිපත් කරනවා අපි ඒ අනාත්මයි කියන තියෙන හේතු ටික එතකොට එයා සාධාරණ විශ්චය දෙනවා ඒ කියන්නේ අපි දෙන්නක කර්ම සාධාරණයි නะ ඒක පිළිගන්නේ නේද එතකොට ඒ නිසා නිකම්ම අවහන කරනකොට මේ ඇත්ත ඔපකල කරනවා එතකොට ඕගොල්ලෝ මගදී අතහැර දානවා කියන ඕගොල්ලෝ කරද්දී මාර්ගය දෙනවා නඩුවේ ඉතින් නම් යාන්ත්‍රික කෙනෙක් නඩුව ලේසියකට අතහරින්නේ අරය මෙහෙම කියද්දි තව තව කරුණ ඉදිරිපත් කරනවා. එයත් නතර වෙන්නේ නැහැ. එයත් එක එක පැත්තේ නෑ පුද්ගලික සත්‍යය කියන්න මඟලා දෙනවා. තමයි. එතකොට අපි තව ටිකක් දැක්ස මේක මේ අනාත්ම ස්වභාවයට කරුණ දෙන්නට ඕන. කොහොම කළා ඔය නඩියෙන් දිනපු දවසට ගිරෙන් නිදහස් වෙනවා. ගිරෙන් නිදහස් වෙනවා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් නිදෙනවා. ඕනේ එළියට එනවා. හරිද? ඊට පස්සේ එළියට ආවම ඔන්න ඇත්ත දෙනවා මෙච්චර කල් මේ හිටපු තැන දැන් ආපහු සාක්ෂි ඉදිරිපත් කර කර ඉන්න ඕනේ මේ ඉවෙන් නිදහස් වෙන්න විතරයි සාක්ෂිය ඕනේ ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවර්තන ධර්ම දුරු වෙනකොට එයාට පස් ආකාරයක් තමන්ගේ මනස දිහා දකිනේ ප්‍රමෝදය කියලා හිවේ හිටපු කෙනෙක් පහු කාලෙදි හිවෙන් නිදහස් වුණාම යම්සේ දකීද ඒ වගේ සතුටක්. හිරේ ඉන්නා වගේ දකින්න මෙයා නීවරණ සංගත චිත්තය. හිරෙන් ඉඳිනා වගේ දකින්න නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා දකින්න බව. ඒ වගේම අනු තමන්ට සුදුසු කැමැති විදිහකට යමක් කියන්න කරන්න බැරි අනුන්ට ජීවත් වෙන 16 කියලා හිටපු කෙනෙක් පව් කාලේ 16 භාවයෙන් නිදෙනවා. එයාට දකින්න යම්සේ සතුටකේද ඒ වගේ එයා දකිනවා දාසු බවන් වගේ තමයි මේ නීවරණ. එයාගේ මිදිච්ච මනස. දාසු බවන් මිදුණා වගේ නීවරණයන්ගේ මිදිච්ච මනස දකින කොට ප්‍රමෝදය ඇතිවෙනවා. ඒ වගේම අනුන්ගේ ණයට ගත්ත කෙනෙක් පහු කාලෙදී කර්මාන්තය කළ දියුණු වෙලා ඒ ණයත් ගෙවලා තව මුදලක් ඉතිරිය දකින කොට තමට ප්‍රමෝදය ඇතිවෙනවා වගේ. අනුන්ගේ ණය අරගෙන ණයකාරයෙක් වගේ දකිනවා නීවරණ ටික. පහුකල් ණය මිදුණු තමා දකිනකොට සතුටක් වෙනා වගේ දකින නීවරණයන්ගේ මිදුණු මනස. ඒ වගේම දැඩි රෝගී වෙච්ච කෙනෙක් පහුකල්දී රෝගෙන් සුවපත් වුණාම සතුට වෙනවා වගේ. එයා දකින රෝගී වෙච්ච අවස්ථාව වගේ මේ නීවරණ චිත්තය. රෝගී සුවපත් වෙච්ච තමන්ව දකින ප්‍රෝධයක් ඇතිවෙනා වගේ ඒ නීවරණයන්ගේ මිදිච්ච තමන්ව නීවරණ ධර්මයෙන් දුරල සුවපත් වෙච්ච තමන්ව දකින ප්‍රෝධයක් ඇතිවෙනවා. ආහාර පාන නැති කාන්තාර මගේ දිහාම යන කෙනෙක් පහු කාලෙදී කාන්තාර මග අවසන් කරලා කෑම බීම නැති ක්ෂේම භූමියකට ගිහිල්ලා ඉන්නා ගියා වගේ. එයා කාන් වතුර ආහාර නැති කාන්තාරය වගේ දකින මේ නීවරණ චිත්තය. ඒකෙන් මිදින ක්ෂේම භූමියකට ගිය අවස්ථාව වගේ දකින නීවරණ චිත්තය. මේ වගේ පස් ආහාරයකින් නීවරණ ධර්මයන් තමන් කෙරෙනා නොදකිනවට ප්‍රමෝදී උපදිනවා. ප්‍රමෝදින නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සදී පස්සදී නිසා සැපයකින් දැන් මේවට චේතනා කරන්න ඕනේ නැහැ. ප්‍රමෝදින මට අනේ මට ප්‍රීතිය ලැබේවා ප්‍රීතිය ගන්න කොහොමද එහෙම හිතන්න ඕනේ නැහැ කියලා. මේ ධර්ම සාධන. පස්සදී කියන්නේ මොකද්ද? ඒක ගන්න කොහොමද කියලා පස්ස ඥාන වඩන්න යන්න ඕනේ නැහැ ඒකට. පස්සදී කියන එක ලැබෙනවා. ප්‍රීතිය සැපය කියන එක ගන්න කරන්න ඕනේ වෙනවා කියන ධර්මතාව ටිකක් වෙනවා. එළියෙන් આવට එදියේ හිරෙන් නිදහස් වුණාම පිටිය ලැබෙනවා. ඒ වගේ මේ නීවරණ ධර්මයන්ගෙන් එළියට එනකන් තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. ඉතින් නීවරණ ධර්මයන්ගේ චිත්තය තමයි මොකද්ද? තේනදී ඇතුලේ ඉන්නේ. සත්‍යයක් දකින්න පුද්ගලෙන් දකින්න කියන්නේ. එතන මේක තමයි අජ්ජෝ සහ චිත්තපි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අබ්බේ නන්දති අබ්බේ වදති අජ්ජෝ සහ චිත්තති උපජ්ජති නන්දි. ඒ කියන්නේ සතුටු වෙයි නම් පෙනෙන රූපයන්ගේ සතුටු වෙයි නම් අපි නන්දති අපි වදති
ලස්සන උයනක් තියෙනවා, ලස්සන බොබක් තියෙනවා, අහවල් කරනවා ලස්සන රූපයක් තියෙනවා කියලා හෝ ಗುಣ කියන අපි වදති. දෙකමත් ආජ්‍යෝ සාය පිටටි බැසගෙන බලන තේනකොට තේන රූපය ඇතුලේ ඉන්නේ. තේන රූපය ඇතුලේ ඉන්නේ. දැන් මේ මෙහෙම අපිට පේනකොට මම මෙච්චර තියෙන දුරකථනය අරගෙන ඒක දිහා බල බල උත්තම වූ වයින්නවා කියන දැන් මේ පේන රූපය ඇතුලේ. ඒ වගේ අපිට සත්‍ය පුද්ගලෙක් හම් වෙනවා කියන්නේ තේන රූපය අරගෙන ඇතුළට බහැරෙන. දැන් ආජ්‍යෝ සාය පිටට. ඉතින් දැන් දැන් හුරු වෙලා උපදිනකොටම අරමුණක් ගානේ නීවරණය උදව් කරගෙන ඩග්ගල අරමුණ ඇතුළට බහින්න පුරුදු වෙනවා නම් තියෙනවා. ඒකද මෝරා භාගයේ කියන ඩග්ගල යටම යනවා. කියලා බලනවා. අරමුණේ කෙලින්ම අඩියටම යනවා. ඔය එක තියෙනවා ඉතින් යනකොට තියෙන්නේ කෙලින්ම අරමුණේ යටම යනවා. රූප වලට යන්නේ. එතකොට හැමදාම ඔය මට්ටම. ඉතින් ඔය මට්ටමේ මනස බුදව ගන්න අරමුණක් හම්බ වෙනකොට ඒක ඇතුළට බහින ගතිය අඩු කර ගන්න අපිට පුළුවන් සමත කමඨාන කියනවා. නමුත් මේ සමතයෙන් ඇති කරගත්ත චිත්ත සමතේ ආයුෂය ආයු කාලේ දුර වෙච්ච දවසකදී ආයතර මොඩකමෙන් මොඩකම මතුල ආයෙත් ඉඳලා. ඒ හින්දා ඒ සමතෙන් කල්ප 84000 රූපෙට බහින් නැතු ඉන්න පුළුවන්. මොකද කල්ප 84000 ගිහිල්ලා හැටි ආයේ සත්‍ය පුද්ගලිය දකින. ඒ හින්දා අඩියේ ඉඳලම ගල් දාලා පුරව පුරවම එනවා. උඩට එනකොට ඒ කියන්නේ අපි දැකගෙන ඉන්න තැන ඇත්ත ඇති හැටි බලමින්ම මේ අවබෝධයෙන් උඩට එනවා. එතකොට කොච්චර කිව්වද දැන් ඉඳලා පුතන හින්දා අපි දන්නවා යන්නේ. දැන් දැනුම් සහිතව නෝන සහිතව එළියට එනවා. ඒ හින්දා අපු යන්නේ. එතකොට මේ වගේ දිනවල භාවනා කියන්නේ මම කියන්නේ මෙන්න මේව හොඳට දැනගන්න අනිවාර්ය දැනගති දේවල් කියන්නේ. ඒ කියන්නේ අපි භාවනාව නිවන්මග කියලා ඔය ප්‍රථම ටිකේ ටිකක් ගන්න. එහෙම නැත්නම් කතා කරුවොත් අපි පෙරණු කිරීම හතර නිතර නැති නැති නැතිව දර්ශනයකින්ම කතා කරනවා. ඈ එක්ක බිම යටින් යනවා අර දියකාව දෙන්නේ කියලා මම. එකෙක් ගියල් වතුර යටින් මූටක් නැහැ. එකෙක් ගියල් උඩින් මූටක් නැහැ. නැදින් කියන දියකාවේ පුරුතම් මොන අල්ලගත්තද? ඒ වගේ අපි එක්ක යටින්ම යනවා. නාම රූප ටික බල බල කොහොමදල උතනින්ම සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් උඩින් යන කෙරණොත්ේදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක බලලා නිරෝධය ගන්නවා. එහෙම නැති යන වගේ මේ ධර්මයේ වඩලා මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්මය අත්හැරුවා මෙතෙන් තෙන්න. ආ රත විහෙද සූත්‍රයේදී ඒ විදිහට අනුක්‍රමයෙන් එන්න ඕනේ. වැදෙන්නේ දැනත් කායවස්සනාව වඩන්න මේගලාවේදී වේදනකසන චිත්තකසනාව අපිට හම්බ වෙන්නේ. වේදනාවක් හම්බ වුණත් ඒ වේදනාව අපිට අතේ වේදනාව බඩේකත්වම ඔළුවේකත්වම දත්කත්වම කම්කත්වම වෙලා තියෙනවා. ඒ හින්දා වේදනාව එක්ක තියෙන දතයි බඩයි කනයි ඔළුවයි හොදට දැක්කහම වේදනාවට මේව අයිති නෑ කියලා වේදනාව වෙනම අල්ලගන්න පුළුවන් දවසක් එනවා. එනසම් උතෙන්දී චරිත තියෙනවා සමහර අය ඉන්න දිස්ති චරිත තියෙන අය මේ කය ස්වභාවයෙන්ම කයේ වේදනාවක් කියලා කයට ඇඟෙනුතු වේදනාවක් විතර බල ගන්න පුළුවන් මට්ටමක් තියන අය ඉන්න පුළුවන්. එහෙම අය ඇවි වේදනාව ස්පර්ශ නිසාම ස්පර්ශ නැතිව නැතිව කියලා බලකොට කමක් නැහැ. ඒද හැබැයි හොඳට අපි කයේ බලපු කෙනා ඒ වේදනාව බලන කෙනා තාම මේ ඇතුළේ නෙගේ තියෙනවා නේද? කෙනා කෙනාට පුළුවන් වටින කය බලන්න උනලා හැම වෙලෙම වේදනාව බලලා ඉන්න පසු කෙනෙක් ඇති. වේදනාව බැලුවා කියලා එයා කෙලින්ම මොහොත නැති කමකට ඇවිල්ලා නැහැ. එන්නේ නැහැ. තාම බලන්න පුළුවන්. එතකොට කය අතහැරුණාම වේදනාවේ ස්වභාවය හැම කෙනෙකුටම බලන්න පුළුවන් මට්ටමට එනවා. සමහර චරිත දානත් එන්නත්
කය ඇතුළේ කරගෙන උපදින වේදනාවට කය ඇඳ නැතු වේදනාවේ ගතිය හොඳට අල්ලගන්න පුළුවන් ජනක නැතුව නෙමෙයි. ඒ වෙලාවේදී මේ ස්පර්ශ නිසා හටගන්න වේදනාව ස්පර්ශ නැති වෙනව නැතිනවා කියලා වේදනාව අනුමත කරගෙන ඇති වෙන ලෝභදේශ දෙක දුරු කරගන්න උත්සාහවත් වෙන්න. ඒ ආත්මෙ ඊගවරණෙදි රූපය හම්බෙන්න පුළුවන්. ඒකත් රූපය යට සමාන කරා. එහෙනම් මාරු කරද්දී බලන්න ප්‍රශ්නයක් නැහැ. මේ මොකද මේ මට්ටමේදී ගතිය එක එක විදිහකට නැහැ, ස්ථවර නැහැ. ඒ කියන්නේ රූපෙම විතරයි හම්බ වෙන්නේ, වේදනාව විතරයි හම්බ වෙන්නේ කියලා ගැටියක් නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම කෙටි වෙලා කැටිලා පුද්ගල භාවයෙන්මයි මෙයාට තියෙන්නේ. හැම වෙලෙම විශේෂයෙන්ම කය මුල් කරගෙන. ඒ නිසා කය ගැන බලන්න, ආරෝග්‍ය වේදනාව ගැන බලන්න, ඉඳ තියෙනවා පුළුවන් වේදනාව ගැන බලන්න, කයේම සංවේදිකම බලන්න තමයි ඒත් බලන්න. හොඳට මතක තියාගන්න, තාම ගියේ ඇතුළේ මෙහෙ ඉන්නේ ගෙලියෙන් ගෙයින් පිටට යන්න උපායක් නැතකනේ. මේ භවයෙන් අපිට යන්න නම් නෙමෙයි, මේ ලංකාවෙන් පිටට යන්න නෙමෙයි, ගියකුණ පිටට යන්න. ඒක මේ ගමෙන් පිටට යන්න නෙමෙයි. ඊට පස්සේ ගමෙන් පිටට ගිය එක නගරයට යන්න. නගරෙන් පිටට යන්න නෙමෙයි, ගමෙන් පිටට යන්න. මේ ඉතින් ඒ කියන්නේ කියන්නේ. ඒක ගියේ මේ ඒ විදිහට කරකට තමයි නෑ. තේරෙන්නේ නෑ. තුන්දෝ බුද්ධිලකේ නෝපද්ද සම්පපාපස අතරන ඥානන ගාථාවේ ලෝකෝත්තර අර්ථය පැහැදිලි කර දෙන්නේ. ඒ අර්ථයමයි මෙච්චරම කියන්නේ. සචිත්ත පරියෝධපන කියන එක සිත පිරිසුදු කරගන්න කියන එක තමයි කියන්නේ දෙපෙන්නන්නේ ලෝකෝත්තර දර්ශනය. සම්පපාපස අතරන කියලා කිව්වේ තණ්හාව සමුදය අතහරින්න, කුසල සෝප සම්පදා කියේ කුසල කරන්න, ඒ වගේම හිත පිරිසුදු කරන්න. හිත පිරිසුදු කරන එක තමයි හිත අපිරිසුදු වෙලා තියෙන නීවරණයන්ගෙන් සහ ආමිෂයන්ගෙන් ඒ දෙයාකාර අපිරිසුදු බව දුරු කරන්න, දුරු කරලා හිත පිරිසුදු කරගන්න. ඒකට වඩා සම්ප්‍රදර්ශන ඒක නෙමෙයි මෙච්චරම කතා කරන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නේ තමයි අනිමිත්ත බවමයි ඉස්සෙල්ලා අවබෝධනන්නේ. දැන් මම ඊයේ කිව්ව අනිමිත්ත බව නෙමෙයි අපිට ඕනේ. අනිමිත්ත බව කියන ධර්මතාවය අපි හිතන අනිමිත්ත බව නෙමෙයි, අනිමිත්ත බව හොතර දකින්න. අර අනිමිත්ත බව අරමුණු කරන එකයි අනිමිත්ත බව සාක්ෂාත් වෙන එකයි ලොකු වෙනසක් තියෙනවා. මේ කිසිම දෙයක් අරමුණු නොකොට නිමිති නැති ගතිය හිතට හුරු කරන්න පුළුවන් අපිට. කිසිම අරමුණක් නොගෙන ඔය උපේක්ෂාවින්වත් හුරු කරන්න එක හොඳට හුරු කරන්න පුළුවන්. හැබැයි ඔගොල්ලේ හුරු කෙරුවේ අනිමිත්ත කියන මට්ටමේ ඖදාරික නිමිති නැතිකමට සාපේක්ෂව අපිට අනිමිත්ත උනාට යථාභූත ධර්මතාවයට සාපේක්ෂව මේ සිවුම් මට්ටම දෙකතර නිමිත්ත හොඳට ඒක දකින්න. අපි හිතාගෙන හිටපු මෙච්චර කාලයක් ඉන්න රළු වස්තුවක සාපේක්ෂව අපිට දැනෙන්න පුළුවන් අනිමිත්ත බව නිමිති නැහැ කියලා. ඒ අපිට දැනෙච්ච නිමිති නැති වුණාට නොදැනෙච්ච මට්ටමේ නිමිත්තක් දැන් ඉපදිලා. මේ අනිමිත්ත බව කියන එක. එතකොට නිමිත්ත තමයි නිමිත්ත බලන්න හොඳට ඉන්නවා. ඒක කිසිම දෙයක් නැති වුණාට. ඒ කිසිම දෙයක් නැති මෙච්චර කාලයක් ඇතිවලා තිබුණු අපේ මනසට සාපේක්ෂව. එතකොට දැන් මේ අනිමිත්ත බව කියන ධර්මතාවය තුළ අනිමිත්ත බවත් අනිමිත්ත බව අරමුණු කරන බලන්නත් හොකට ඉන්නවා. අපිට පුළුවන් නම් මේ අනිමිත්ත බව තේරෙනකොට මේ අනිමිත්ත බවද බාහිර අනිමිත්ත බවක් කියලා තමන් නැතුව මේ අනිමිත්ත බව දැනෙන්නේ අනිමිත්ත බව අනිමිත්ත බවට අරමුණු කරපු නිසා චිත්තචෛතික ටිකකින්ම අනිමිත්ත බව උපද්දලයි අනිමිත්ත බව අරමුණු වෙන්නේ කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අනිමිත්ත බව අපිට දැනෙන්නේ අපේ නිමිති නොගෙන හිත හුරු කරපු නිසා හිතින් උපද්දපු දෙයක මේ අනිමිත්ත බව අපිට. මේ අනිමිත්ත බවට සංකතයි පරිසම්පන්නයි මෙබඳු ප්‍රත්‍යකුණේ මේ අනිමිත්ත බව උපන්නේ ප්‍රත්‍ය නැති වෙන නැති වෙනවා කියලා බලනකොට ඒ අනිමිත්ත බවත් අතහැරලා අනිමිත්ත බව සාක්ෂාත් වෙනවා. එතකොට ඒ සාක්ෂාත් වෙන
ඒක මේ නිමිතිත් නෑ. ඖදාරික නිමිතිත් නෑ. සියුම් අනිමිත්ත බව කියන එකත් අතහැරලා පොත අනිමිත්ත වෙනවා. ඒක අසංකප්පය වෙනවා. ඒක කවදාවත් ගන්න බෑ. මේ අනේ සාක්ෂාත් වෙන්න ඕනේ කටිනම්. ඒක නම් ප්‍රොතන දුම සියුම් සිද්ධියක් කියන්නේ. අපිට පුළුවන් හැම වෙලාවෙම යමක් බලන්න, හොයන්න, අල්ලන්න මේ හිතට හොඳට උරුයි. නමුත් කිසිම දෙයක් උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියන ධර්මතාවය වෙන්නේ. මොකද යමක් අල්ලගත්තම හොඳට හපන්න පුළුවන්. දැන් ඔය අවුරුදු තුනකට එහෙම තියන්නේ බලද්ද පණ කියන තරම අතපය දතර බලකෙද දුනා මොකටද අමාරුටින්ද ගන්න කියන්නේ. අතපය වැහෙලා දුන්නා බඩට ගියක් කට්ට දෙකට කනවා. ඒ වගේ මේ අරමු අල්ලගත්තාම හොඳට ඉව රාග වශයෙන් දේශවලින් හැතරෙන්න පුළුවන්. ඔය ගුරුවට මොන මට්ටමකට හරි අපි අර්ථකථන දිදි හිතට එකක් අල්ලගන්න ඉඳ හදාගන්නයි හදාන්නේ. ඒ හින්දා දැන් අනිත්‍ය වාදයට කිසි අපහසුකම් තොරව ගන්න අනිමිත්ත බවක් තියෙන අපිට අල්ලගෙන ඉන්න පුළුවන්. අනිමිත්ත බව කියලා හිතන්න දෙන්න පුළුවන්. නමුත් මේ අනිමිත්ත බවද පටිච්ච සම්පන්නයි ප්‍රත්‍යයෙන් හටගත්ත මේ අනිමිත්ත බවද නැති වෙනවා කියලා අනිමිත්ත බවද පෙරමති බීම හටගෙන ඉතුරු නැති වෙනවා කියලා දැක්කොත් ඇතිවේ අනිමිත්ත බවක්. ඒක අපි අල්ලගෙන මේ අල්ලලා නෙමෙයි ඉදී සාක්ෂාත් වෙනවා. එතකොට ඒක විඳින්න පුළුවන් කමක් නැහැ. ඒක අත ඒකයි අත යමක් අල්ලලා විඳලා මනසට ආරක්ෂිත මදි ගති දක්වගේ අපි. නමුත් එතන තියෙන සැපය අධිකතර සැපය. ඉතින් ඔබ තමයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා මේ අනික ඔය අනිමිත්ත බව ශුන්‍යත බව කියලා සංකල්පනම හොවා ගන්න එපා. තමන් තුළ මේ ඥාන දර්ශනය බලාගෙන යන්න. හැම වෙලාවෙම කෙලස් ප්‍රහාණය අකෝක්්‍ය බව කෙලස් නැතිවීම වෙනස් වෙන්නේ නැති දැනකට පත් වුණා කියන දේ සාක්ෂිය තමයි තමන් තුළ එනක සිද්ධ මේ නුවණ. අපි කියමු මේ රූපේ නාම රූප ධර්මයේ දකින්න දකින්නයි අපිට මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියන මේ මට්ටමින් මගේ මනසේ නිදුණා නේද කියන්න ආයේ මේකම උපදින්නේ නැහැ කියන කින සාක්ෂිය තමයි දැන් පෙනෙන මට්ටම දැකලා. එහෙම නැතුව පෙනෙන මට්ටමක් නැතුව පුද්ගල භාවය නැති වෙන්න බලුවා. නැති වුණාට ඒක කෝපිය ටික කාලයකට විතරයි සමතේක ලක්ෂණය. විදර්ශනාවේ ස්වභාවය තමයි ඇත්ත දකින්න නිසා පිළිදෙන්නේ නැහැ. දැන් කෙලෙස් යටකලා කියන්නේ දැන් අපි කියමු මට පුළුවන් මේ වටාපත 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 කියලා මේක දිහාම බලබලා බලබලා ඉන්නවා. යප්පියේදි හිතට මේ නිමිත්ත හදන හිතන්නේ වටාපත 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 කියලා. යම් වෙලාවක් කියද්දී නීවරණ ධර්ම දුරු කරලා කිසිම අරමුණක ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මේ රූපයන් ඇතුළේ බැස ගන්නෙත් නැති ගතියක් මත හදාගන්න පුළුවන්. එදාටත් කාම භූමියේ අනිත්‍ය වෙන විදිහට මේක ඇත්ත කරන්නේ මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. උපේක්ෂ මනස් කෙලෙස් නැහැ, රාගය නැහැ, ද්වේෂය නැහැ. නමුත් මේ රාග දේශ නැතිකම අපෝක්තියයි වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න මට ශක්තියක් නැහැ. මම මොකෙත් පරදෙන්නද කියන්නේ. අද නැති වුණාට හෙට දවසේ උපදින්න පුළුවන් හේතුව නැති කරලා නැහැ. අද නැහැ. අද නැහැ. නැති නැති බවමනකින් කෙලෙස් නැති බවමනකින් කියන්න බෑ. මේ ගතිය මට කොච්චර කල්ප 84000 කරනවා රාග සිතුවිල්ලක් තරහ සිතුවිල්ලක් එතුණුන් දෙතර ගත්තේ. තව කල්ප 84000කින් හරි මේ කෙලෙස් ඇති නැයි. මේ කෙලෙස්ටි ඇති වෙන්න තිබුණ හේතුව නැති කරලා නෙමෙයි මේ කෙලෙස්ටි නැති වෙලා තියෙන්නේ. කෙලෙස්ටි නැති කරන්නේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ ඒක ඇති කරන්න තිබුණ හේතුව නැති වෙන හේතු ගන්න. මොකද මොහය අවිද්‍යාව අවිද්‍යාව අනුසය. මේ තණ්හා අනුසය අවිද්‍යාව අනුසය නැතිනකොට මේ දුක නතර තුපදිනවා. ඒ නිසා මේ පෙනෙන වස්තුන්ගේ ඇත්ත ඇති හැටි බලලා ඇත්ත ඇති හැටි දැකලා රාගයක් නැති දේශයක් නැති මනසක් මම හදාගන්න. රාග දේශ මංගාව නැහැ. නැති බවක් තේරෙනවා. මේ කෙලෙස් ටික නැවත හටගන්නේ නැහැ කියද්දත් මට ශක්තියක් තියෙන වෙනමුත් නෙමෙයි. කෙලෙස් ඇති කරන අරමුණ ගැන මට නුවණයි ඇත්ත ඇති. අන්න ඒකයි මේ ශාසනයේ ඥාන දර්ශනය අපෝක්ෂ වුණොත් තමයි මේ චේතු විමුක්ති අපෝක්ෂ වෙන්නේ. පාසුතර සමහරක් වෙලාවට කතා
සරලව උපේජාන මාහත්වයේ වේදනාව වේදනාවේ තුන් තැන් තියෙනවා කතර. ඒ වේදනාව දැනෙන විදිහක් නෑනේ ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨාන වේදනාව දැස්ස වඩලා කියනවා. උන්ට අපේ නැහැ. වේදනාව වස්නා වැඩුවා කියලා වේදනාව මොදෙනවා නෙමෙයි. වේදනාව දැනෙනවා. වේදනාව අල්ලම ගන්නවා. වේදනාවේ දුක් වේදනාවේ දුක් වෙන්නේ නැහැ. සැප වේදනාවේ සැපවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාවක් කියන විදිහින් නෑ. දුක් වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව හේතු ප්‍රතිදා සතිපට්ඨාන කළේ මොකද්ද? වේදනාව ආරම්භය ප්‍රපංචික නැති කරුපේ කැලින් ගැටින් දෙක නැති කරුපේ කියලා. ඒ කියන්නේ දුක් වේදනාවට හේතු රූප ස්පර්ශ නිසා දුක් වේදනාව හටගන්නවා. මේ ස්පර්ශය නැති වෙනකොට දුක් වේදනාව නැති වෙනවා කියලා වේදනාවත් වේදනාවේ ඇතිවීමත් නැතිවීමත් දැක්කම මනස උපේක්ෂා කරගන්න පුළුවන් මට්ටමට ගත්ත එක සතිපට්ඨාන කරේ. ඒ නිසා අටලෝ ධර්මයෙන් කම්පා වෙන්නේ. ලෝක ධර්ම නෝකදිනම නෑ. ලෝක ධර්ම නැති කරන්න බෑ. ලෝක ධර්මයේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ලෝක ධර්ම රහතන් වහන්සේ නෙමෙයි. සැප වේදනාව ලෝක ධර්මයක්. ඒක රහතන් වහන්සේ නෙමෙයි. සැප දුක් වේදනාව ලෝක ධර්මයක්. ඒක රහතන් වහන්සේ නෙමෙයි. ඈ අපි පුද්ගලික්ෂණගත කරනවා. එතකොට අපි කියමු සැප වේදනාවේ අපි සතුට වෙනවා. දුක් වේදනාවේ දුක් වෙනවා. ඒ නිසා හැම වෙලාවම ওই දෙක දෙපැත්තට බෙදලා ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියලා අපි අටකට ඇවිල්ලා අටකින් කපා වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අටෙනි වික්‍රේ ධම්මා ලෝක අනුපරි දහවಂತಿ ලෝකෝ චත්ත ධම්මේ අනුපරි දහවಂತಿ. මහණෙනි මේ ලෝකයන් උතරින ධර්මතාවටක් තියෙන ලෝකයේ අද මේ ධර්මතාවට කියලා අද තියෙනවා. ලෝකයන් වගේ ධර්මතා අටේ යමෙකුට ඒ ධර්මතාවටම පෙරලෙන්න තු වෙන්න පුළුවන් යා ලෝකට. උත්තස ලෝක ධම්මේහි චිත්තයස්ස නකම්පති අශෝකම් විරජං කේමමිත මගලොමුතම. අටලෝක ධර්මෙ නිස්පර්ශ වෙන ස්පර්ශ කරනකොට යමෙකුගේ මනස කම්පා නොවේ නම් මේක මඟල කරන්නේ. එතකොට ලෝක ධර්මයේ මොකද විදිහ කියන්නේ? වේදනාව ඇවිල්ලා අයිති මොකද ලෝකෙට? දුක් වෙනවා. දුක් වෙන්නේ. එහෙනම් දුක් වේදනාවම කරලා නැහැ. එහෙනම් කම්පා වෙන්නේ නැහැ. දුක හේතු ප්‍රත්‍ය හේතු නැතිව හැටියෙනවා. ඒගාවට ප්‍රශංසා කීර්ති සැපේ එනවා. ඒකද හේතු ප්‍රත්‍යයෙන් ගන්න ඇලෙන්නේ. සතුට වෙන්නේ. උපේක්ෂ වේදනාව වෙනවා. ඒකද හේතු ප්‍රත්‍ය. හේතු නැතිව නැති වෙනවා කියලා ගන්න මේක රැවටෙන්නේ මොනවාද? එතකොට සැප වේදනාවේ දුක් වේදනාවේ උපේක්ෂ වේදනාවේ උපේක්ෂ. එනසා රහතන් වහන්සේ කියනවා චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග හයකින් නිතරම උපේක්ෂයි. ඇහෙන රූප බලද්දි ස්කන්ධ ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස කයෙන් ස්පර්ශ සිතෙන් ධර්ම ආරම්භ දක්ින හැමතැනකදීම මේ මාස උපේක්ෂයි. එතකොට සතිපට්ඨානේ වැඩිමෙන් කලේ මොකද්ද? ලෝක ධර්මතා අටේ අනු පෙරලෙන්නේ නැති මාස හදාගත්තා. පෙරලෙන්නේ නැති ලෝක ධර්ම නැහැ. ඒව හදන්නේ නැහැ. ඒ ටික හැදෙනවා අනුබද්ධිත කරණයවල. සෝපදේශ නිබ්බාන කියන්නේ ලෝක ධර්මතා අටක් තියෙද්දි ඒ අටන්ව පෙරලෙන්නේ නැති මාස හදාගත්තාම සෝපදේශ කියනවා. ක්ලේශ කරණ ගොඩක් තියෙනවා. පහතන් මාසෙ කියනවා. ඒ නිසා එන දුකෙන් මිදුණා. දුක නෝබදින දත්තට පත් කරා. අනුබද්ධිත කරණයවල ලෝක ධර්මයේ නිරුක්මෙන්න. දැන් අන්න සැප වේදනාව දුක් වේදනාව ඒ ටිකක් නැහැ. හැබැයි හොර දකින්න ඕනේ අටලෝ ධර්මෙන් කම්පා වන මනස හදාගත්ත කෙනාටම අටලෝ ධර්ම නිරුද්ධ කරන්න පුළුවන් මිසක එහෙම නැත්නම් අටලෝ ධර්ම නිරුද්ධ කරන්න පුළුවන් කමක් නැහැ සර්. අටලෝ ධර්ම නිරුද්ධ බලන්න පුළුවන්. දැන් ඔය අපි නිරෝධය අල්ලන්න යනවා කියලා කියන්නේ අටලෝ ධර්ම නිරෝධය අල්ලන්න නේද? එහෙම නැහැ. අපිට පුළුවන් අටලෝ ධර්ම වානෝ පෙරලෙන්නේ නැති මනස හදාගන්න පුළුවන් මිසක ඒකයි. මම හැමදාම මතක් කරන්නේ ස්කන්ධයන්ට පටල ගන්න මේක නිව කරගන්න පරිස්සම කෙලස් ටික අදහන. එනිසා තේරුම් ගන්න. තව මොනවද තියෙන ප්‍රශ්න?
අද නම් ටිකක් හැබැයි බුද්ධිමත් ප්‍රශ්න ටිකක් හැදුවේ නෑ. හැබැයි ඒකේ අඩපර වෙන්න එපා. නැත්නම් වෙනදට සමාදු වහන්න යාම කියන ගෙදර බුදු පහන්සියෙන් ලොකුයි. ඒ හිඳයි දැන් ආවද අමතකුණා ඒ ගහන්නේ. කාලේ සත්‍ය පුද්ගලෙක් නැත්තම් සංවිතනිකාය ආහාර වගේ ආහාර සූත්‍ර මොළේ පදුන සුනාන්සේ මාන්නේ මේ කබලින්ක ආහාර පස් ආහාර මනෝ සංකේතනා ආහාර විඥාන ආහාර ක්‍රමේ සතර ආහාරයක් මොක සත්‍යෙන් විකාශන තියෙනවා උපපති උපදින සිතකොට ස්වාමී කබලින්ක ආහාරේ කවරේ ප්‍රදායි කියලා මුත්‍රාජනකේ ආ ප්‍රශ්න දෙරදී කබලින්කා හදේ කාපිටද අයිතියව මට කෙනා කියන්නේ නැහැ. ඒ හින්දා ස්වාමී කබලින්කා හදේ කුමකටද ප්‍රත්‍යද වෙනවා කියලා මෙහෙම අහන එක දුරුයි. පස්සාහාරේ කවරක අනුභව කරනවද කියලා මේ ප්‍රශ්නේ වැරදි කියනවා. එතකොට මට කෙනා කියන්නේ නැහැ බුද්ධ ජනනා විවේචන බලන ඒ දුරුයි. ස්වාමී මේ ස්පර්ශාහාරේ කුමකටද කියලා අහන්නේ. ඒ වගේ ඔය ප්‍රශ්නේ වැරදි. එතෙන් කියහද සමේ ජාතිය කියන එක ඉපදීම කියන එක කුමක් නිසාද කියලා කාරණාවයි තියෙන්නේ. සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි නම් ජාතියක් කියනවා මේ ජාතිය කුමක් නිසාද? ඒකෝ ජාතිය කියන්නේ එතකොට තේසන් තේසන් සත්තානම් තමයි සත්‍යම් කරා කියලා පුද්ගල භාවයෙන් පෙන්නලා යථාර්ථය දෙනවා එතන. අපිට ලෝකේ සත්‍ය පුද්ගලය කියලා හම් වෙන තරක සංදානා බාතු බව ආයතනම පටලවෝ ආයතනික ජාතිය ස්කන්ධයන්ගේ 15වීමක් තියෙනවා නම් ආයතනයන්ගේ ලැබීමක් තියෙනවා මෙන්න මේකයි ජාතිය කියන්නේ. එතකොට ස්කන්ධයන්ගේ 15වීම ආයතනයන්ගේ ලැබීම ජාතිය ඒ ජාතිය කෙනෙක් කියන්නේ භවය නිසා ජාතිය. එතකොට භවය උපාදාන නිසා භවය. එන මෙසේ අනාත්ම ධර්මය. මේ ස්වභාවය මේ පටිච්ච සම්පදයේ නොදන්නාකම නිසා පුද්ගලයෙක් ඉපදෙනවා කියන කෙලෙසයක් තියෙනවා කියලා උත්තර ගන්න. කෙනෙක් ඉපදෙනවා නෙමෙයි භවය නිසා ජාතිය වෙනවා මේ ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයේ පහළ වීමක් වෙනවා. ඒ ස්කන්ධද ඒ ආයතනද අනාත්ම අනාත්ම ස්කන්ධයේ පහළ වීමක් වෙනවා ඒක භවය නිසා. භවය උපාදානය නිසා මේ තරමතාවය නොදන්නාකම නිසා සත්‍ය කිපුණ පුද්ගලයේ උපන්නා කියන අදහසක් තුන හේ අවිද්‍යාවක්. ඒ මේ සිද්ධිය නොදන්නා අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලා අපි තුල එකතුන කර්මයක් පොලේ. නැවත සත්‍ය කියන දින හේතුව ඔය. කියන එක දැක්ක. ආසස්සයි. දැන් අපි ආනාපාන සතිය වඩලා එතකොට අපිට හුස්ම ගන්නකොට විතර හිත යනවා කය ආරම්භ වෙන්නේ නැහැ. කය ආරම්භ වුණාට මේ හුස්ම කය ආරම්භ වෙනවා. ඒ තැන අපි ඉන්නකොට එතකොට අපිට ඒක පැහැදිලිව පෙන්නුම් කරන මේ කය වැදෙනවා, හුස්ම ගන්න වැදෙනවා, දැනෙනවා, ඒක නැති වෙනවා කියන තැන අපිට මුලින්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. එතන විසානන්තයන් පටිච්ච සමුප්පන්න බවක් නේද එතන පෙන්වන්නේ දැනීම කියන තැනක් නේ අපිට එන්නේ. දැන් එතන අපිට දැනීම විතරයි එන්නේ. තකොන් දැනීම කියන එකත් පටිච්ච සම්පන්නයි නේද කියලා හිතට එනවා. දැනීම පටිච්ච සම්පන්නයි තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන සතිය පටිච්ච සම්පන්න බව බලන්න වඩපු එකයි. පොල්තරේ ආවේ කොහොමද කියන්නේ මට දෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ පොඩේ ප්‍රශ්නේ නේද? අපි මොහොහර දෙයක් කරන්โดනේ කාරණාව තේරුම් අරගන්නේ. ආනාපාන සති භාවනාව අපි වැදුවේ වඩන්න ඕනේ වඩන්න ගත්තේ මොන වගේ කෘත්‍යයක් බලාපොරොත්තු වෙනද? ආනා දැන් නීවරණ ධර්ම දුරු කරන්න නම් හිත එක ආරමණයකට ගන්න නම් ඒ කෘත්‍යය විතරයි ඒකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. හරිද? දැන් උදල්ල අරගෙන හොද්ද කෝරු ගන්න හැදුවොත් වැඩිය. ඒකෙන්ද හැන්ඩ්ලින් කරන්නේ උදව් කරගන්න උදල්
උදැන්නෙන් කරන වැඩි වක්කට ගන්න. හැන්ද ගන්න හොද්ද කෝරනවා. හරිද? ඒ හින්දා ආනාපාන සතිය ඕවමනේ කරන්න යන්න එපා. ආනාපාන සති නිමිත්ත හොඳට තබා ගන්න. ඒකෙද ඇතිවීම හුස්ම පාර නැතිවීම මම ඒකට හේතුවම ඕන මම කියන ඒවා ඔක්කොම බලන්න. පරිසම්පදා මගේ ආනාපාන සති කතාවේ ආනාපාන සති අටලොස් උපක්‍රේස ධර්මයක් කියන්නේ. ඒකෙදී ආනාපාන සති කමඨහන වැඩෙන්නේ නැති එක් නොවැදෙන හේතු වෙච්ච උපක්‍රේස 18ක් තියෙනවා. 18ෙන් 18ම තියෙනවා මේ අමතක කරන්නේ කියලා මට හිතෙන්නේ. ඇයි? අස්වාදපාස්වාදී යන එකත් තේරෙනවා. එන එකත් තේරෙනවා. ඒක අනුව බලන පටිච්ච සම්පන්න බව බලනවා කියනකොට සම්පූර්ණ ඒ සති නිමිත්ත නැතරලා ඒ අස්වාදපාස්වාද වාතේ නැත. නමුත් එතනදී මම හැමදාම මතක් කරන සති නිමිත්ත හිත තබා ගන්න තොන් දෙක හෝ නාසිකාග්‍රය ළඟ මොන විදිහටවත් අස්වාදපාස්වාදය මෙනෙහි කරන්න හිත නමන්නේ නැහැ. එතකොට මෙනෙහි නොකරනවා කිය කරනවා කියන තරම් වැරදින තව එක මෙනෙහි කරන එක බලන්න තියෙන කෙනෙකුට කලබලද? එතකොට මම ඒකෙදි මතක් කරන්නේ සති නිමිත්තේ ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දැන පජාන. දීගං වා අස්සන්තෝ දීගං ආසසාමිදි පජාන. නුවණින් දැන. එතකොට රස්සං වා අස්සන්තෝ රස්සං අස්සාමිදි පජාන. නුවණින් දැන සතේ නිමිති තබා ගන්නවා. සතේ නිමිති තබාගෙන ආස්වාස ප්‍රස්වාසේ නුවණින් දැන. එහෙම සතේ නිමිති දෙබල භාවනා ආනාපානසති වඩන්න. වඩමින් හිතට හමු වෙන සත්පුද්ගල භාවයෙන් යුක්ත ධර්මය තියෙනවානේ. ඒ ධර්මය මෙනෙහි කරන්නේ. මෙනෙහි කළා ඒ නාම රූප දෙකට පටිච්ච සම්පන්න බව බලන්න. මේ ප්‍රත්‍යයෙන් හටගත් එක ප්‍රත්‍ය නැති වෙන එක කියලා බලන්න. ඒ මෝහ හොඳට වැඩෙනකොට තියෙන සිහිය හොඳට වැඩෙනකොට යම් දවසක් තියෙන හිත දියුණු වෙනකොට මුළු සත්පුද්ගල හැඟීමම සත්‍ය නිමිත්ත ළඟින්ම පහළවෙනවා. සත්‍ය නිමිත්ත නෙමෙයි සත්‍ය නිමිත්ත ළඟින්ම පහළවෙනවා. එකම නිමිති ඉඳගෙනම ඒ ආත්ම සංඥාව විදර්ශනා කරන්න පුළුවන් ඒද ආනාපාන සතිය අනික මේ මෙනෙහි කිරීම අනිකක්මයි. නමුත් නොයෙක් අරමුණු මෙනෙහි කරන්නේ නැතුව සති නිමිත්ත තබා ගත අරමුණින් විදර්ශනා කරන්න පුළුවන්කම එනවා. සති නිමිත්ත තිත තබාගෙන ආනාපාන සතියට වඩනකොට සති නිමිත්ත තේරෙන බවම පුද්ගල භාවය කියන තැනකින් එතන තියෙන ධර්මතාවය මේකයි කියන දෙයක් මොනවා නේද? ඒකද මේ කමතරන්ට අදාළ දෙයක් නේ? ඒද වෙනවා විදර්ශනාව. ඒකත් ඒක තැනකම එනවා. ඒ විදිහට මේක තියුතුයි කියන එකයි මතක් කරන්නේ. අනිත් එක තමයි මේ කමතරම් පටල ගන්න එපා හැම වෙලාවෙම කරන්නේ ඉස්සෙල්ලා ඒක කෘත්‍ය දකින්න. වැඩේ බලන්න. දැන් ආනාපානසති කමතරන වඩන්නේ මොකටද? චිත්ත සමතය ඇති කරගන්න. බුද්ධ ගුණ අසුභේ මරණය වැඩි මොකටද? ඒක චිත්ත සමතය වඩන්න. ඒකෙන් ඒ වැඩේ ගන්න. ඒක කලින් මොකද නීවරණ ධර්ම දුක. මොකටද නීවරණ ධර්ම දුක වෙන්නේ? මේ ගහලා තියෙන පාස ටික අයින් කළේ මොකටද? වතුර බොනවා දැන් බොන්නෝ. ඒ වගේ නීවරණ ධර්ම ටික අයින් කළේ මොකටද? මේ විදර්ශනා ඥානයට ඉඩ ගන්න නම් දැන් ඒක නොනින් බලන්න. එතකොට නොනින් බැලියොත් මොකද මේ සත්ව පුද්ගල භාවයට හම් වෙන අරමුණු වල යාමතුලා. තවම තියෙන ප්‍රශ්න ප්‍රශ්නේ තියෙන්නේ මෛත්‍රී භාවනා කරනකොට ඒකෙදි කොහොමද යන මේක ලේඛනය මත බෑ ඒක දැක්කම මම අසුරු භාවනා කරනවා කියලා හිතුවා
මොකද නීවරණ චිත්තයේ හින්දු සාම ලේසි නැහැ එකක්වත්. ටිකක් වෙලා තමයි තියෙන්නේ එකක් මත බෑ. අත්‍යවන්ත කරනවාම නෑ මේ හිතුව විදිහට මෙන්නා කියලා උත්තරේ. ඒ හින්දා දැය තමයි. නමුත් චිත්තම් බලන හැටි පදා හිත දැඩි කරගන්නවා. නෑ මම කොහොම හරි උත්සාහවත් වෙනවා. ඒක සතෙනි හිත සබඳන උත්සාහවත් වෙනවා. දීර්ය කියන්නේ ඒක. බෑ. බෑ නම් හානිකා හිතන. එහෙම නෙමෙයි. නිදිමතයි. එහෙම බුද්ධිය ගන්න. ඒක දීර්ය නෙමෙයි. එහෙම දීර්ය කියන්නේ බෑ බැරි නෑ පුළුවා. නිදිමතයි. ඒක නෑ නිදිමත දෙන්නේ නැගිටිය යුතුයි. ඒක ටිකක් අනිත් පැත්තේ ඉන්න ඕන. පේන්න ඕනේ. පේන්නේ නැහැ කොහොමද කියලා අපිට. අපි කවදාවත් අපේ මුණ දැකලා නැහැ. දැන් සම්පතේ පැත්තකින් දැකුව දැන් විදර්ශනා වැඩි. ඒ කියන්නේ සත්‍ය නිමෙත්ත හිත තබා ගන්න මොනවල් පේන්නේ නැහැ. පේන්න ඕනේ සත්‍ය නිමෙත්ත තියෙනවා කියන දැනුමයි. මම කියන්නේ ඒක තේරෙන්නේ නැත්තම් මේ ඇඟිල්ල තියාගන්න ඇඟිල්ල තිබ්බම ඇඟිල්ල වදින බව දැනවන්නේ. ඒ දැනුම තුළ හිත තබා ගන්න. දැනුම තුළ හිත තබාගෙන ඉන්නවා. ඉඳලා දැනුම් සහිතවම දැනුම තුළ හිත තබාගෙන ඇඟිල්ල අරගෙන උරුතන. ඔය වගේ බෑ කියලා අතහරින්න නැතුව උපාය කරන්න ටිකක් ටික. එහෙම බැරි නම් ඔය සිද්ධාර්ථය පටන් ගන්නත් වගේ හරි. සිද්ධාර්ථය ටිකක් ගන්නවා. එතකොට දැන් විදුලුවේ උපාය. එළවෙන දැලිල හැදෙනවා. එළවෙන දැලිල හැදෙනකොට හොඳට හිත හුරු කරනවා මේ දැලිල තියෙන තැන හිත තබාගෙන ඉන්න. ඒ කියන්නේ දැලිල දැනන එක හිත තබාගෙන ඉන්නේ උපාය. හොඳට හිත අරගෙන දැන් දැලිල තියෙන තැන දැලිල දැනන එක හිත තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක දිහාම ආයෙත් සිද්ධාර්ථ නුගා උත්සාහවත් කියලා බලන එක තමයි. නෑ ආයෙත් සිද්ධාර්ථ කියන්නේ. කොහොම ටික දවසක් කරන්ද ඊට පස්සේ මේ මොහොරෝ යනවා. මොහොරෝ යනවා. දිහාම ටික ටික සත්‍ය නිමිති ඉඳ සබඳ වල හුරු වෙනවා. දැන් මේ බැරි නෙමෙයි හුරු නැතිකම තියෙනවා. හුරු නැතිකම තියෙනවා. එහෙම එහෙම පොඩි පොඩි උපසයක් කරත් මේ මොකද හැම සමතකම කරනකොටම සත නිමිති මම කියන්නේ මේ සත නිමිත්ත නැතුව හිත සමාධි කරනවට වඩා හොඳයි නිකන් ඉඳ කියන එක. ඔය මේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණය උඩ අහසේ තියෙනවානේ ඔය එක එක සැටලයිට් චන්ද්‍රිකා ගිහලා. එතකොට දැන් ඒව මොනවා හරි කැඩුනහම ඒව අලුත් දෙයක් කරන්න යනවා මිනිස්සු. ඒ යානවල අලුත් දෙයක් කරන්න ගියාම හොඳට යානේ වටේ මොනවා හරි තියෙනවා නම් අලුත් දෙයක් කරන්න ඉස්සෙල්ලා ඉන්නට පටි දාගෙන යානේ කෙරොල්ලක් කම්බිය ධම්මවල බැඳලා තමයි යන්නේ. ජරි වෙලාවක් ගැලවුණොත් හරියට පිළිපිලි මොහොත වතුර ගහගෙන ගියා මිනිස්සු වගේ පාවී පාවී ඈතින් ඈතට යනවා යන්නේ. අනිත් අය තමයි මෙයා දිහා බලාගෙන ඉන්නේ. මෙයාට අනිත් අය දිහා බලාගෙන ඉන්නේ නැහැ. මම දැන් 11 දෙනෙක් ගිහිල්ලා ඉන්නවා. හරිද මම කියන්නේ හැදී? හරියට වැඳුමක් නැතුව මේ යානේ පිළිසකර කරන්න ගිහිල්ලා ඉරඹුවාකට ගහගෙන ගිය මිනිස්සෙ සත නිමිත්තක් නැතුව ඒක සමාධි කරලා පිටු වෙන මිනිස්යාට වෙනසක් නැහැ කියලා මම කියන්නේ. මේ සත නිමිත්ත නැතිනම් එයාගේ වේරඹුවාතර ගාගෙන ගියා කෙනා වගේ තමයි අරමුණ අරමුණට යන මිසක ඊටයින දැනක් නැහැ. මේ මට්ටම නෙමේ නේවරණ ධර්මය නේවරණ ධර්මයේ දුර්වේච දවසකදී දුර්වේච වෙලාවට අරමුණ පහළ වෙන ඇස් ඉදිරි පිටින්. මේ ඇස් ඉදිරි පිටින් කෙනෙකුට ඊට අනුගත නොවි ඉන්නවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. මේ සත්‍ය නිමිත්තාදී ධර්මයක් වුදු නොකල මනසට. ඊට පස්සේ එයා අරමුණෙන් අරමුණේ ගිහිල්ලා විනාශ වෙනවා මිසක පිටේදනා කියන්නේ බොරුවක් නෙමෙයි. එතකොට මම කියන්නේ ඒකයි මේ වගේ හිත හොඳට කීපරු තමගේ යටතේ තමගේ සන්තකේ තියාගන්න මට්ටමට හොරු නොකර නිවරණ ධර්ම දුර්වල තමතන මානසිකාර බල කරන්න පුළුවන්. බැරි වෙලහනේ නිවරණ ධර්ම දුර්වල
එයා ඇත්තටම සිත් කියලා මතක තියෙනවා කියන්නේ. නමුත් සත්‍ය නිමිත්ත හිත හුරු කළ කෙනාට මොන නිමිත්ත පහළුණත් ඒකට අනුගත නොවී ඉන්න ඕන. අද ඔය එක එක ආලෝක දැක්කා, රූප විසිරුණා, ඇටසැකිලි කරපුන කුතුම දේවල් අපි එක කියන්නේ ඔක්කොම මොකද්ද මේ? ඒ පහළ වෙන නිමිති වලට අනුගත නොවී ඉන්න බැරුව ඒ තුනට කිඳා බැලලා ඒව තුල ඇති වෙන ගතිනේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ සත්‍ය නිමිත්ත අනිවාර්යයෙන්ම අවශ්‍යමයි කියලා මම කියන්නේ. මොකද අද මේ පේන මට්ටම නෙමෙයි ඔයගලන්ට මේ හිතේ ස්වභාවය තමයි යටිහිතක හරි අපිට උඩින් පේන මට්ටමක් නෑ. යටිහිතක හරි ගතියක් තියෙනවා තත්ත්වල එක පේනවා මොකද මේ අපිට දැනෙන මට්ටම කැත්තේ නෑ. අපිට එහෙමවත් හිතුව කියලා තේරෙන්නේ මේ අපේම මානසික සද්දේ ඇහෙන්නේ හරියට බාහිර කෙනෙක් කෑගෙනවා වගේ. බාහිරෙන්දන් තව සාමෝසියෝ කියලා ගන්නවා වගේ. එතකොට මේ හිතේ ගතිෂම තේරුම් නොගෙන හිටියොත් ඕකම දෙපාරක් නැතුව දුවනවා. ඊගාවට දැන් හිත නැති මලකඳක් එහෙම ආවොත් ඇස් ඉදිරිපිට මෙහෙම මෙහෙම ඕගලන්ට තේරෙන්නේ නැහැ මේ චිත්තදීරූප කියලා වෙලා. එතකොට බය වෙන්නේ නැද්ද? දැන් ඕගලන්ගේ ඇස් ඉදිරිපිට ගාවොත් මොකද වෙන්නේ? බය වෙනවා. දැන් බය වෙනවා කියන්නේ එදාට බය වෙනවාමයි. අදට ඕගලන්ට ඇස් ඉදිරිපිට එහෙම වගේ අරමුණක් එද්දිත් ඒකට අනුගත නොවී සතුටින් ඉන්න පුළුවන් තරම් හරියක් අද තිබුණා. දැනගන්න අන්න ඒ තමයි සමාධිගත කීකර චිත්තයේ ලක්ෂණ. ඕනු බියජන කාරණාවක් ඊට අනුගත නොවි ඕනනම් ඒක හිත නමන්න පුළුවෝ ඕනනම් හිත නොනමන්න පුළුවෝ. හිත නොනමුවම තමයි බය වෙන්නේවත් සතුට වෙන්නේවත් නැති විදිහට හිත තබා ගන්න ඕනේ. ඒ මත්තමට තිබුණ විතර මේ වරුන් ධර්ම දුර්වේච දවසට නැවෙන මනෝචිත්ත වලත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න පුළුවන් මේ. අභිභායතන කියලා කොටසක් තියෙනවා. අර මෙඩ මෙඩ යයි කියන්නේ. ධ්‍යාන ඇසු සුවර්ණෝ දුවර්ණක නොයේ රූප පේනවා. එදාට රූප මඩින්න කොහොමද රූප අපිව මඩිනවට? ඈ හිත සති නිමිත්තක නොතිබුණොත් ඒ රූප යෝගියව මඩින්නසල යෝගියට ඒව මඩින්නද? ඒ නිසා සති නිමිත්ත බෑ කියලා නෑ පුරුදු වෙන්න වෙනවා. අපේ ආන්දරේ මේ අනත්තේ හරියට වඩාත් නැතුව විලක්ෂණාව යන්නේ හොඳ නෑ කියන එකද? නෑ නෑ එහෙම සමතය කියන එක නියම විදිහට සමතයක් වෙන්න ඕන කියන එක. ඒ කිව්වේ සමතය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ තමන් යටතේ තමන්ගේ අරගෙන නැතු කීකරුව තියෙන්න ඕන කියලා මම හැමදේම කියන්නේ. සිත කියන එක තමන්ගේ පාලනයට නැතු වෙලා තියෙන්න ඕනේ. එයාටද ඔහේ වෙන්නම් වලේ ඔය එකද වෙනව නැහැ කරද ඔය. නැත්තම් නැහැ කියන කෙනෙක් නෙමෙයි. මට හිතුනොත් ඕනේ නම් මට පුළුවන් මේ අරමුණට හිත නඟුරු කරලා අරමුණේ තියෙන ගත ස්වභාවයන්ට අනුගත වෙන්න. මට එපාන මේ කොච්චර අරමුණු මොන විදිය කෙනෙක් මොන දෙයක් වෙන්නත් මට ඒකේ හැඟීම් මාත්‍රාවක් දෙන විදිහට හිත ලබා ගන්න පුළුවන් කියන මට්ටමක් හදාගන්න උනන වෙනවා. ඒක තමයි සමතේ කියන ලක්ෂණ. අපි ඔය නිකන් හිතාගෙන ඉන්න විදිහේ ඒක අගයි කියලා මොකෝ දුවන් නැතු ඔහේ නතර වෙලා ඉන්න හිතන්නේ මේ කුසිතකමක ලක්ෂණය. කම්මැලිකමක ලක්ෂණය. නමුත් නියම චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ තම වසඟේ භෞතික ගතියට ගන්න ඕනේ. කිසිම වෙලාවක කවුරුහරි කෙනෙක් ඇවිල්ලා අසභ්‍ය වචනේ නොයේ වචනෙන් බයින වචන මාත්‍රක තැන් නැති විදිහට ඒකට හිත නැමෙන්නේ නැති විදිහම සාහිත තබාගෙන බොහොම ස්තුති මාත්‍ය කියන තරම් පුළුවන් මට්ටමට මේ සම්මුතියත් ගෙනල්ලා තියෙනවා. විදර්ශනාව නෙමෙයි මේ සති නිමිත්ත නැත්තම් මේ සද්දේට අපි අනුගත නොවී ඉන්නවා කියන එක ලේකින. එතකොට ඒක අපිට දුක් වේදාවක් දෙන දෙන වචන ටිකක් වෙනවා කියන එක ඉබේමයි. ඒකට නැඹුරුම ඒක ඇත්ත වෙනවා. එතකොට ඒක දුකක් වෙනවා. නැඹුරුම ඒක සපක් වෙනවා. මේක සතුට වෙනවා. මේ වගේ උපේක්ෂාවේ ඉන්න පුළුවන් කම ඒක රාජුලගේ චිත්‍ර වෙනුත් ටිකෙන් ඇලෙන ගැටෙන දෙක නතර කරන්න මේ සමතෙට පුළුවන්. ඊට පස්සේ ඒ ඇලෙන ගැටෙන දෙක ඇති කරගන්න ඇත්ත පවත්ව ඇත්ත දකින්න නොවන විදිහ හදලා දෙනවා දෙවුනු. දුක පිළිබඳ දෙකින් විස්තර කරන්න. ඒක නෙමෙයි මෙච්චර ගන්න පුළිය. නාම රූප ඒක
සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. ඒකට නාම රූපයකට ඒ නාම ධර්මයට විඥානේ අහු වෙනවද කියලා නේද? නැත්නම් නිකනාවිද මට දැනගන්න අහන්න ලැබුණ මේ විඥානේ ඇති නේ නාම ධර්මයට කියලා. එතනදී ඇති නැති වුණාට හැමතැනදීම විඥානේ නාම ධර්ම වලට ඇති නැතුව නෙමෙයි. මේ පරිහරණය කියන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ එක නාමයි. දැන් විඥානපච්චය නාම රූපං කියනකොට විඥානේ නිසා නාම ධර්මයි කියනකොට සිත හේතුයි නාම ධර්ම ප්‍රත්‍යය ඵලයක්. එතකොට මෙතනදී වේදනා සංඥා චේතනා පස්සෝ මනසකාරෝ කියන ටික විස්තර කටයුතුයි මිසක ඒ සිතේ තියෙන ගති ටිකයි රූපයයි හඳුන්වන මිසක මේ නාම රූප කියලා. එතකොට සිතේ තියෙන ගති ටිකයි රූපයයි හඳුන්වනකොට සිතේ තියෙන ගති ටික සිතයි කිව්වොත් හරිද? සිතේ තියෙන ගති ටික. එතකොට සිත නිසායි සිතේ තියෙන ගති ටිකයි මේ රූපයයි පවතින්නේ. සිතේ තියෙන ගති ටික මේ රූපය නිසා මේ සිත පවතින්නේ. කියලා විඥාන නිසා නාම රූප නිසා විඥානයි කියලා. එතනදී ඒ පරියායයේදී එක එක පරයය කියන ක්‍රම එක එක න්‍යාය. ඒ න්‍යායදී මේ සිත නිසා විඥානය නිසා නාම රූප වෙනකොට මෙතනදී නාම කියන ටිකට විඥානේ ගන්නෙ නැහැ ගන්නෙපා. ඒකයි දෙලෙට නැන්නේ නැහැ එහෙම වෙන්නේත් නැහැ. අපි පරයය දකින දැන් සබ්බේ සංඛාරානිච්ච කියලා කිව්වොත් සබ්බේ කියලා දැන් මම නිස්පරයය. ආයේ ඔක්කොම සංස්කාරයි. අපි අවිද්‍යාවච සංස්කාර. දැන් මේ කියන්නේ අවිද්‍යාවෙන් හටගත් සංස්කාරය කියලා විතරයි. සියලු සංස්කාර නාම පරියාය. පරියාය කියන්නේ එක ප්‍රදේශයකින් කියන්නේ. අවිද්‍යාවච සංස්කාර දැන් නම් කළාම දැන් මෙතන විස්තර කරන්නේ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරය. දැන් මෙතක සියලු සංස්කාර නෙමෙයි. එතකොට අනේ වගේ. සබ්බේ කියලා ගත්තාම පරියාය නිස්පරියාකි හැමතැනකදීම එතකොට මෙතනදී අවිද්‍යාවච සංස්කාර කරන දැන් මේ පරියාය. ඒ වගේ නිෂ්පර්යයෙන් ගත්තාම වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම නාමයි කියලා ගන්නවා. දැන් පරියායකදී විඥානපච්ච නාම රූපං කියන මේක ක්‍රමයක් මේ නාම ධර්ම ටික පෙන්වන්නේ විඥාන ප්‍රත්‍යයෙන්ම නාම ධර්ම. විඥානයෙන් නාම ධර්මයක් තමයි. නමුත් විඥානයෙන්දී නාම ධර්මයක් මුල් වෙලා ඇති වෙන නාම ධර්මයි රූපයි කියන ටික මොකද්ද කියලා නිහහන්. එතකොට ඒ සිතේ තියෙන ගති ටිකයි රූපයයි පෙන්වෙන්නේ උතු. මෙසක සිත නොපෙන්වෙන්නේ උතු. එතකොට සංස්කාර කියන්නේ සංස්කෘතය වචනය කියලා. දුක කෙරෙහි නදාලින්ද හොඳට ඉදගත්ත කරනකොට හරියන්නේ අරගෙන නැගත්තාම සුද්ධතේ දේශන දුකේද සාමයකට දුක පිළිසඳ දකින්නවා. දුක පිළිසඳ දකින්නවා කියලා කියනකොට මෙතනදී විශාල අර්ථයක් තියෙනවා, විශාල ප්‍රභේදයක් තියෙනවා. එක එක විදිහකට දුක පිළිසඳ ගන්න කරලා තියෙනවා. එක දුක පිළිසඳ දකින්නවා කියලා කියනකොට ඉපදෙනවා, ලෙඩ වෙනවා, මරනවා, මහලු වෙනවා කියලා හිතන එක කරන්නේ නෑ. ඒ කියන්නේ ඊගාවට දුක පිළිසින දකින්නවා කියලා කියන්නේ දුක් සහගත වේදනාවකටවත් නෙමෙයි. දුක් සහගත වේදනාවේ සැප වේදනාවේ දෙකේම දුක කියන එක පිළිසින දකින්න පුළුවන්. දුක දකින්න පුළුවන්කම තියෙනවා. තවපැත්තකට දුක පිළිසින දකින්නවා කියලා කියනකොට ඕගලන්ට මවමල දුක ඇති වෙච්ච තැන, මවමල දුක එන තැන හොදට බලන යථාර්ථ ස්වභාවය බලන්න. මේක තමයි දුක පිළිසින දකින්න. ඔබලන්ට පියාමල දුක එනවා නම් ඒ දුක එන තැන තියෙන ධර්මතාව ටික හොඳට බලන්න. මේ තමයි දුක පිළිසඳ දකින්න. ඔබලන්ට දරුවමල දුක එන තැන තියෙනවා නම් ඒ දරුවමල දුක හොඳට පිළිසඳ දකින්න. ඒක තියෙන රූපේ බලන්න, රූපේ තත්ත්ව ටික බලන්න, නාම ධර්ම ටික බලන්න, ඒක තියෙන තත්ත්ව ටික බලන්න, ඒ නාම රූප ධර්ම නොදන්නා සමස්ත තමතුර ඇතුළතින් සංයෝජනය දිහා බලන්න. එතකොට මෙන්න මේ නිසා නේද අපිට දුක ඇවිල්ලා තියෙන්නේ කියලා දකින්න. දුක කියන එක පිළිසඳ දකින්න ගියොත් ඕලන්ට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා උපාදාන වශයෙන් මම මගේ කියලා ගත්ත ස්කන්ධ පංචකයක් නේද මෙතන තියෙන්නේ කියලා අවබෝධේ. ඒක ඊට පස්සේ ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, වියාදී මරණ ස්වභාව කොට ධර්මයක් නේද කියන උත්තරයක් ඇයි?
ජාති ජරා මරණ කියලා කියන්නේ මේ රූපය ආරම්භය යම් කිසි කෙනෙක් මේ රූපේ උපකාරය යතුතුල රාග දේශ නොයති කරන රාග දේශ මොහොම නිසා ජරා මරණ පහකට සතරට වැටෙනවා. සසර ඉපදිලා ජරා මරණ දුකට වැටෙන්න හේතුනේ කෙලෙස්, කෙලෙස් ටික ඇති වෙන හේතුව මේ රූපේ. එහෙනම් මේ රූපේ හරියට ජරා මරණ ගෙනත් දෙන්නේක් වගේ කියලා ඔබලට බලන්න පුළුවන්. එතකොට සැප වේදනාවේ, දුක් වේදනාවේ, උපේක්ෂා වේදනාවේ දුක දකින්න පුළුවන්. දුක් වේදනාවට වඩා සැප වේදනාව විශාල හතුරුකමක් කරනවා ඔබලම දුකට දාන්න කියලා. දුක් වේදනාව බහුලව දැනේ, දුක බහුලව දැනේ සැප වේදනාව. ඒ සැප වේදනාව රාග, ద్వේෂ, මෝහ කියන තුන ඇති කරන හේතු. එතකොට මේ හේතුයෙන් අවීචී අපාය කල්ප ගණන් දුක් වෙන අකුසල කරවන්න පුළුවන්. සැප වේදනාව මොකද කරන්නේ? ඒ අපාය කල්ප ගණන් විදිහ දුකට හේතුව මොකද්ද? සැප වේදනාව. හරි කිව්ව මොකද දැක. කල්ප ගණන් විදිහ දුකට හේතුව රාග දේශ මොකෙලෙස්? කෙලස් ටික ඇති කරවන්න හේතුව මේ සැප වේදනාව. ඒ නිසා එහෙම සැප වේදනාව ඍජු නැතිවට වක්‍රාකාරෝ අපුව හතුරෙකුට හතුරෙක් හතුරකට කරන කටයුත්ත කරනව නේද මේ සැප වේදනාව කියලා කාරණාව දකින්න පුළුවන්. එතකොටයි සැපේ දුක දකිනකොටයි කලකෙන්නේ. අනේ වගේ ඒ විදිහට නොවේ මෙහෙකට දුක එන ආරෝණය පෞත්‍රි යථා ස්වභාවයක් දකින්න ඒ ස්කන්ධය තමතුළු රාග දේශ මොහ ඇති කළ ජරා මරණ දුක ගෙනත් දෙන්න තනබිල තියන්නේ කියලා දකින්න. එතකොට ඒ නිසා ඒ ස්කන්ධය ජාති ජරා මරණ සෝක පරිදේව ස්වභාව කොට ඇති ධර්මයේ මේ වගේ දුක ගෙනත් දෙන්න පුළුවන් ධර්මයේ හතුරෙක් හතුරෙකුට කරන වගේ මම රූපය අපිට ගන්නවා. හතුරෙකුට වඩා වැඩි හතුරවන් පිළිගන්නේ කඩුපාඩක් ගහයි ඒක ඉවරයි. නමුත් මේ රූපය අපිට කල්ප ගණන කවිචී දාන ප්‍රකාරව කියලා දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට නෝනේ දකින්න ඕගොල්ලන්ට මේ රූපේ රාගේ රූපේ කැපෙන ආශාව ටික 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 අඩු වෙනවා. නීවරණ ධර්ම දුර වෙනවා. ඔහොම බැලුවොත් අන්තිමට වෙන්නේ නීවරණ ධර්ම දුර වෙලා ප්‍රමෝදී කියන තැනට එනවා. ප්‍රමෝදී ඇති වෙලා පසතිය ඇති වෙලා අර චක්‍රය හොම මේ තාම මේ කුලිට තරිණාවත් මේ ටික පුද්ගලෙන්නේ නෝ. තාම දුක බලන්නේ නැහැ දුකුත් තියෙනවා. එහෙම බලනකොට නීවරණ ධර්ම ආදීලා ප්‍රමෝදී ඇති වෙලා ප්‍රීති පසතිය සැපේ ඇවිල්ලා සමාධිය කියලා සියලු ධර්ම දුකයි කියන නෝනේ ලම්බෙච්චල කලකිරලා නෑල නිකනා කියන ටික ධර්ම කරක් නෙවෙයි. දැන් එතකොට ඒ ප්‍රශ්නේ හරි. දැන් මට ලැබිලා තියෙන කාල වේලාවත් හරි. ඒ කියන්නේ තුනම මාත් අවසන් කරන්න කියලා තමයි මට මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ හතර වෙනකම් දිලන්තක තියනවලු හතරට දුර දැහැ ඉඳලා ආපු කට්ටිය යනවා කියලා සිත සමාදන් සිල්පවර්ණ කළා යන්න තියෙනවා කියලා. ඊට තුනක් කියලා තියෙනවා. මම කෙටි ප්‍රශ්නයක් අහන්න ඕන. මම කෙටි ප්‍රශ්නයක් කරන කෙටි කාරණාවක් කියන්න. හරිද? මෙතනදී උඹල දන්නව නේද? පමෝ. ඒ මම මේ ශෛලියෙන් බණ කියන උඹලා නිදේ කියලා. හරිද? එහෙම නැත්නම් මේ දෙදිලා වගේ දැකින්න එපා මහව. මොකද ඔයගොල්ලෝ අගති කරලා තියාගෙන බණ ටිකක් කියලා දෙන්න ඕනේ කියන අදහස් වෙනුයි මෙහෙම කරා. නැත්තම් ඇස් කඩා එట్లా කම් කඩා එట్లా කී දෙනෙක් ගහන්න ඉදිරිය දන්නේ. මොකද සතරදී අපි හරි දැක්ක සිඹුල් භාවනාව කරා. මේ සමනල් මේ පම ඔය ගස් වලින් එකවට පම වටෙන. එතකොට පනෝ කියන කතා අධ්‍යය බලනද ඔගොල්ලෝ පනෝ කියෙම අතට අරගෙන අතේ තියාගන්න තුරු කරගන්න කැමති අරද? අපිට එන්නේ. එතකොට පනෝ ඉදින් ඇවිදැවි හිමින් හිමින් යනවා. පනෝට තියෙන කෑම තියනවා නම් ඒක තමයි පනෝට ආහාර වෙන්නේ. ওই පනෝ පහු කාලයකදී සමහර පනෝ ඉන්න ඔය අතරදී පනෝත් බහිර කැමති නැහැ කැමති සමහර දෙයක්. ඊට පස්සේ ඒකට එයා විශාල කැපකිරීමක් කරනවා. එයා පමුවන්ට අයිති ශේෂ්ත්‍රය සම්පූර්ණ මතහරිනවා. පමුවන්ට අයිති ආහාර පාන ඔක්කොම මතහරිනවා. පමුව එක්ක ඉන්න අනිත් පමුව මෑදෑයෝ ඉන්නම නියොත් ඔක්කොම මතහරිනවා. අපහැරලා
ඇත්තකට ගිහිල්ලා හුද කරලා කෝෂයක් ගන්නවා. ඔයගොල්ලෝ හිතනවාද මේ පමණට බඩගින්න නොදෙනේ කියලා? නෑ, බඩගින්න දැනෙනවා. විපාසය නොදෙනේ කියලා හිතනවා, දැනෙනවා. බඩගින්න විපාසය ඉවසනවා. ඉවසලා කාලයක් කෝෂයක් දඟගෙන ඉන්නවා. විශාල කැපකිරීමක් කරනවා මේ පමණ. පමණට අයිති සියලුම දේ අතහරිනවා. අතහැරලා කාලයක් ගියාම මෙයා චූටි තටු දෙකක් කරනවා. ඒ තරම මෙහෙම ඇවිල්ලා ටිකක් හතු වෙනවා. කෝෂෙ විඳගෙන එළියටන ලස්සන සම්මුතිය. ඕනම කෙනෙක් අතීතයෙන් හරි ආසයි. හරි කැමති මේ සම්මුතිය. පමණ තියෙන ආහාර නෙමෙයි මේ සම්මුතිය මල් කියන්නේ ගොන්නේ ඊට පස්සේ. මෙයා හරි ඉර්ධිය කියනවා මුද්ධි ඥානේ. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද පණුවෙක් වගේ බඩ ගන්න. බිමේ යන පමණට අයිති කෑම කන. ඈ පණුවෙක් වගේ මේ අසුචිත භාවයට පත් වෙනදී කෑම කන. මේ මිනිස්සයා උඩින් යන්න පුළුවන්, උඩින් යනවා බඳු රහතන් වහන්සේ නමක් නැත්තම් ධර්මයක් වෙනවා කියන තැන වෙන නිකන් වෙන්නේ නැහැ. එයාට තියෙනවා කෝෂයක්, එයාට තියෙනවා ප්‍රතිපදාවක්. මිනිස්යන්ට අයිති සියලුම ශේෂ්ත්‍රය අතහරින්න වෙනවා. මිනිස්යන්ට අයිති ඔක්කොම නෑදෑයන් අතහරින්න වෙනවා. මිනිස්යන්ට අයිති ඔක්කොම රුචි අරුචිකම් අතහරින්න වෙනවා. එයාට බඩගින්න ඉවසන්න වෙයි, පිපාසය ඉවසන්න වෙයි. එතකොට යාර තියෙනවා කෝෂයක් නැද ගන්න. මේ මිනිස්යාට අයිති ලෝකෙ හැතෙද්දි අනිත් අය එයාට මිනිසෙක් කියලා කියන්නේ. එයා මනස තුලින් කෝෂයක් ආවරණය බැඳගෙන ඒකෙන් එයාට ලේසින් එළියට යන්නේ නැහැ. මෙහෙම කෙනෙක්ද එයා හැම වෙලාවෙම තමන් තුළ සමත්ති හෝ විදර්ශනාවාදී මොන තබාගෙන මේ කෝෂය ඇතුලේ තමයි ඉන්නේ. ඈ ඒකට උපකාරක ධර්ම තියෙනවා. ඉන්ද්‍රිය සංවරය, නිදි සුළු කිරීම, ඒ වගේ භෝජනය පමණ ගන්නකම් ඉන්ද්‍රිය සංවරක මේ වගේ ආහාරතික උත්තේනවා. මෙන්න මේ කෝෂය ඇතුළේ කාලයක් සිටියාම අන්න මනුසාත්ම මන උත්තර මනුසද මනුසාත්ම භාවයට වඩා උතුම්ම ගති ටිකක් න්‍යාතුල පෙළෙනවා. එයා රහතන් වහන්සේ නමක් වෙනවා, බ්‍රහ්මෙක් වෙනවා. නිකම්ම මනුසෙක් බ්‍රහ්මෙක් වෙන්නේ නැහැ. එදාට මෙයාගේ ආහාර පාන ධර්මයකමක් වෙනවා. මෙයා දිහ මිනිස්සු බලලා කියයි එයාත් මිනිස්සෙක් කියලා නෑ. එයා වෙනම ජීවත් වෙන්නේ. එයා අර සම්මදලියා වගේ මිනිස්යන්ගෙන් තුලම ඉපදිලා පහළ වෙලා මිනිස් මට්ටමට නිදිලා සිය දහස් ගුණයකින් තමන් ලැබපු ජීවිතයේ දිනාත්මභාවයට සතුට වෙනවා. එහේ හැම වෙලාවෙම ප්‍රීතියෙන් සැපින් යුක්ත මානසික මට්ටමට එනවා. මට මතක් කරන්න තියෙන්නේ ඒ පණුවට අයිති කෑම කකා හිටියනම් ඇවිද ඇවිද තවදාව සමාජ දෙයක් වෙන්නේ. ඒ පණුවට ඉස්සෙල්ලාම වෙන්න වුණා මොකද්ද? තමන්ගේ වර්ගය අතහරින්න, තමන්ගේ රුචි ශේෂ්ත්‍රය ඔක්කොම අතහරින්න. ඒ වගේ ඕගොල්ලෝ නෑදෑකම් ගීති නෑදෑය අතර ගැටෙමින් හැප්පෙමින් දබදු බලබල කර කර මේ ගුඩේ හැපි හැපිතු හැමදාම මිනිස්සේ හයින් ඒක කරන්නේ. මම කියන්නේ කෝෂයක් බඳ ගන්න ඕගොල්ලෝ. පංග සම්බන්ධක කෝෂයක් බඳ ගත්තා වගේ මේ කෝෂයේ තියෙන සම්පූර්ණ මනස ආවරණය. ලෝකය කටයුතු කරන හම්බ වෙන ශේත්‍රයේ තුලම ඉන්නේ අපි කෝෂින් ඉඳලා නැහැ. ඉබ්බ කබලෙහි අවයව ටික බහ ගත්තා වගේ අපි මනසෙන් යම් කෝෂයක් හදාගෙන ලෝකයේ අනිත්‍යය මේ අරමුණ මත වැටිලා ඇලිලා වැටිලා ඉන්නකොට තමන් පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ කෝෂය තුල ඉඳගෙන ජීවත් වෙන්න. මෙන්න මෙහෙම කාලයක් ගොඩොත් ඒ කාන්තේ මිනිස්සයා බ්‍රහ්මීකේ සමන පමණට තත්ත්ව වල සමන දෙයක් වෙනවා. කෞෘත්‍යයි දිව්‍යුත්‍යයි ඒ ප්‍රඥාට සාතන් වංශයට. ඒ හින්දා කාටත්වේ කෞරුත් ගරු කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතුන් ආත්මභාවය වෙලා ඇති කරලා තමයි මේ ප්‍රතිපදාව අනුසන්නේ. ඒ නිසා ඒ බවත් මතක තියාගෙන හැමදෙනාම මේ ලබු මේ ජීවිතය තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න උපකාරක ධර්මයක්ම කරගන්නවා. උපකාරක විදිහට මේ ජීවත් වෙනවා කියලා අදහස් කරගන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව හේතුපනිෂ්ඨ වෙනවා.